අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් අද දින ඩිසයින් එක්ස් වෙබිනාර් මාලාවේ පළමු අධීරය සමග සහභාගී වී සිටින ඩිජිටල් ඩිසයිනින් ශාස්ත්‍රයේ කෙරෙහි මහත් තල්මක් දක්වන ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනා අද මෙම සන්ධ්‍යාවේ රැඳී සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෝටරැක් සමාජයේ විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය වෙන පේරාබීට් සමග එකතු වී ඔබ වෙත ගෙන යනු ලබන ව්‍යාපෘතියක් සමගයි ඉතින් डिजाइन एक्स वेबिनार माला वगैन केटीन हंदुन वला देना आलाम डिजिटल डिजाइनिंग शेस्ट्रे एट क्यमत्ताक दाक्वेन उब सियलु देना दन्नवा एती अडोबी मुरुदुकांग पिलिबादु में अडोबी मुरुदुकांग में शेस्ट्रे एट संबंध कोई काटवात नेतुम बैरी मेवलाम की ही पया एनुत अडोबी फोटोशॉप अडोबी लाइटरूम सह अडोबी प्रीमियर प्रो कियान्ने छायारूप सह वीडियो संस्करणे इदिरियेम सिटिन दैवंतम मुरुदुकांग तुना इतिन පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රොටරැක් සමාජයේ පේරාබීට්ස් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන අරමුණ වන්නේ ඩිජිටල් ඩිසයිනින් ශාස්ත්‍රයට ආධුනික ඔබට මෙම මෘදුකාංග තුන පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීමත් ඒ ආශ්‍රයෙන් ඡායාරූප හා වීඩියෝ සංස්කරණයේදී සිටින හෝ ප්‍රචාරක පත්‍රිකා සහ මාර්ගගත ප්‍රචාරක දැන්වීම් නිර්මාණකරණයේදී සිටින ඔබට ඔබගේ එම කාර්යයන් වෘත්තීය මට්ටමකින් කර ගැනීමට අවශ්‍ය වන මූලික දැනුම බෙදා හදා දීම ඉතින් අද දින ඩිසයින් එක්ස් වෙබිනාර් මාලාවේ පළමු අධීරය මගින් Adobe Lightroom මෘදුකාංගය හඳුන්වා දීම සහ ඒ වඩාත් නිවැරදිව හසුරුවා ගනිමින් ඡායාරූප සංස්කරණය හා සම්බන්ධ මූලික දැනුම ඒට අමතරව විවිධ ක්‍රමෝපාංගයන් මගින් ඒවා වඩාත් සාර්ථක ලෙසින් කර ගැනීමත් හා සම්බන්ධ දැනුම ඔබ වෙත ගෙනෙනු ලබනවා ඉතින් මෙම දැනුම බෙදා ගැනීමට අද අපත් සමග එකතු වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ඒකකය වෙන පේරාබීට්ස් සභාපති තන්තුරධර්ණ සාරංග අබේකෝන්සවිරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙකු සහ පේරාබීට්ස් මාධ්‍ය ඒකකයේ කනිෂ්ඨ සම්බන්ධීකාරවරයෙකු ලෙස කටයුතු කරන ශාම් සංජය සොහිරායි. මෙම වෙබිනාර එක අතරතුර ඔබට පැන්නගින ඕනෑම ගැටලුවක් හෝ යම් අපැහැදිලි දෙයක් වේ නම් ඒවා chat box එක හරහා අප වෙත යොමු කළ හැකි බවට ඔබට මතක් කරන්නට කැමතියි. ඒ වගේම වැඩසටහන නිමවන තෙක් අපත් සමග සම්බන්ධ වී සිටින සියලුම දෙනාට ඉතාම කුඩා ටාස්ක් එකක් ලබා දීමටත් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ සඳහා යොමු කරන ලින්ක් එකත් වැඩසටහනේ අවසාන අධීරයට වන්නට ඔබ වෙත යොමු කරනවා ඇති. ඉතින් තවත් ප්‍රමාද නොවි මෙම වැඩසටහන මෙහෙවීමට සාරංග අයියාටත් ශාම්ටත් මම සාදරයෙන් ආරාධනා කරනවා. හරි අපි එහෙනම් බලන් ගමුනේ මම ඉස්සර මං ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් මේ විරුමල්ද කිව්වේ ඉඳා මම සාරංග අබේකෝන් දැන් 3rd year ඉන්නේ මේ සයන්ස් ෆැකල්ටි එකේ එතකොට අද මං අපි මේකද කියලා දෙන්න ඇත්තම බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ අර ලයිට් රූම් වල ඩීප් යන්න නැතුව බේසික් කොහොමද ෆොටෝ එකක් එඩිට් කරගන්නේ පෝට් කරගන්නේ වගේ දේවල් ටිකක් තමයි එහෙනම් අපි දැන් ෂාම් එක්ක මං වැඩේ පටන් ගන්නම්. ඔව් අපි ඉස්සරහට කරගෙන යමු අය. හරි. හැමෝටම ස්ක්‍රීන් එක පේනවද? පැහැදිලිද? ඔය පේන. හරි. මම ඉස්සරවම පටන් ගන්නම් ලයිට් රූම් ගැන පොඩි ඉන්ට්‍රැක්ෂන් එකක් දීලා. ඇත්තටම අපි මේ ලයිට් රූම් කියන සොෆ්ට්වෙයාර් එක මේන්ලි යූස් කරන්නේ මේ ෆොටෝස් වල කලර් ග්‍රේඩින්ග් වලට වගේ තමයි. තව වැඩ ගොඩක් කරන්න පුළුවන් ෆොටෝ පැනෝරාමාස් හදන්න මර්ජ් කරන්න වගේ දේවල්. අද අපි කතා කරන්නේ මේ බේසික් ටූල් ටිකත් එක්ක කොහොමද පොඩි කලර් ග්‍රේඩින්ග් එකක් කරගන්නේ, ඒක ෆොටෝ එකක් එක්ස්පෝට් කරගන්නේ, ෆොටෝ මාක් එකක් දාගන්නේ වගේ දේවල්. ඉස්සරම් පටන් ගත්තෙම අපි බලමු කොහොමද මේ
ෆොටෝ එකක් මේ කැන්වස් එක උඩට ඉම්පෝට් කරගන්න කියලා. ඒකට මේ මෙතන ඉස්සරම පටන් ගද්දි මේ ෆයිල් එකේ තියෙනවා import photos and videos කියලා. එතන ටැබ් එක ඔයාලා ක්ලික් කරාම මේ පොඩි ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. මෙතනින් අපිට මේ මේ අපේ ෆෝල්ඩර්ස් ටික අපේ PC එකේ තියෙන ෆෝල්ඩර්ස් ටික මෙතන පෙන්වනවා අපිට. අපිට මේ එකක් දැන් මම උදාහරණ කරගන්න මේ එතන තියෙනවා මේ ෆෝල්ඩර් එක. මේ ෆෝල්ඩර් එක මම ක්ලික් කරාම මෙතන ෆොටෝස් ටික පෙන්වනවා අපිට. අපිට දැන් මෙතන එක ෆොටෝ එකක් විතරක් ඕන නම් මම මේ ටික් කරලා දෙන ඉස්සම පටන් ගද්දි මේ ෆොටෝස් ඔක්කොම සිලෙක්ට් කරලා දෙන. මෙතනින් අන්චෙක් කෝල් දුන්නහම ෆොටෝස් එක ඔක්කොම අන්චෙක් වෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන් ටික් එක දෙන්න පුළුවන් අපිට ඕන ෆොටෝස් එක විතරක්. ඊට පස්සේ මෙතන ඉම්පෝට් කියලා බටනයක් තියෙනවා. ඒ ඉම්පෝට් එකෙන් අපිට ෆොටෝස් එක ඉම්පෝට් කරන්න පුළුවන්. මම කලින් ඉම්පෝට් කරගත්තේ ඉඳලා ඒ ෆොටෝස් එක දැන් ගන්න නැහැ. එතකොට මේ විදිහට ඉම්පෝට් වෙනවා අපිට ෆොටෝස් එක ඔක්කොම. මේ කැන්වස් එක උඩ. අපිට ෆොටෝ එකේ ග්‍රේඩින් වලට යනවා මෙතන ඩිවලොප් කියලා ටැබ් එකක් තියෙනවා. මේ ඩිවලොපින් ටැබ් එකේ තමයි අපි ඉතිරි වැඩ ඔක්කොම කරන්නේ. මේ ඩිවලොප් කරලා ගියාම ඔයාලා පේන ඇති මේ සෑහෙන ටැබ්ස් ගොඩක් මේකෙ පෙන්නවා. මම එකින් එක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීගෙන යන්නම් ඉස්සරෝම. මේ මෙතන තියෙන ප්‍රීසෙට් ටැබ් එක. ප්‍රීසෙට් ටැබ් එක කියන්නේ අපිට කලින් ෆොටෝ එක මොන හරි සෙටින්ග්ස් ටිකක් වෙනස් කරලා ඒක සේව් කරගන්න පුළුවන් කොපි එකක් විදියට. දැන් මේ වැඩේ ඉස්සරහට යනකොට මේ ශාම් මල්ලි මායි කියලා දෙන්නම් කොහොම ප්‍රීසෙට් එකක් හදාගන්නේ, ඒක ඉම්පෝට් කරගන්නේ වගේ දේවල්. ඊට පස්සේ මේක මේ Lightroom එකේ ඩිෆෝල්ට් එනවා පොඩි ප්‍රීසෙට්ස් ටිකක්. මේ ඉස්සරහම මේ පෙන්වන්නේ මේ Black and White filter. එතකොට මේ color presets, a tone presets, ඒවා default ම එන ටිකක් තියෙනවා. අපිට ඊට අමතරව අපිට හදාගන්න පුළුවන්, download කරලා import කරගන්න පුළුවන් ඒ වගේ දේවල්. එතන මේ මෙතන තමයි තියෙන්නේ අපේ editing වලට අවශ්‍ය tabs එක. මයිස්ට්‍රෝ මේ tab එක making කියන්නේ මේ crop එකෙන්. crop කියන එකෙන් අපිට පුළුවන් මේ photo එකක් අපිට ඕන විදිහට crop කරගන්න. ඒකට අපි crop tool එක පාවිච්චි කරන්නේ. එතන මෙතන තියෙනවා spot removal tool එක. spot removal tool එක ගොඩක් කලාර පාවිච්චි කරන්නේ ඔය කට්ටිය මේ Photoshop වල පාවිච්චි කරලා clone කියලා tool එක. කියන්නේ අපිට හිතන්න මේ දැන් මේ හැරි මොකක් හරි දැන් portrait එකක් ගත්තොත් එහෙම මේ පොඩි කුරුලා තියෙන ඒවා pimples වගේ ඒවා අයින් කරගන්න දැන් spot removal tool එක මේ හැරි selection එකක් දීපුවාම මේ යා auto detect කරන එතන point එක. උදාහරණයක් විදිහට මම ගන්නම් මේ හැරි වගේ මේ මෙතන තිබ්බ text එක copy වෙලා මෙතෙන්ට import වෙනවා මේ export removal එකෙන්. එතකොට මෙතන තියෙනවා red eye. red eye කියන එක ගොඩක් වෙලාවට ෆොටෝස් වල එන්නේ මේ direct flash use කරාම මේ ඇස් වල රතු පාට පොඩි ඩොට් එකක් වගේ පේනවා සමහර ෆොටෝස් වල. අන් ඒ red eye එක අපි මේ red eye tool එකෙන් දුන්නාම ඒක ඔටෝම මේ select find කරන මේ ඇහි කොහෙ red eye එකක් තියෙන කියලා ඒක fix කරනවා. එතන මෙතන තියෙනවා මේක අපි graduate field එක. graduate filters use කරන ඉතින් මම මේ වැඩේ කරන් ඇද්දි ඉස්සරහට කියලා දෙන්න. එතනින් ගොඩක් කලර් ගන්න මේ filters දාලා මේ අපිට ඕන selection area එක select කරගන්න. මේ මෙහෙම මම field එකක් දැම්මොත් එහෙම මේ කළු පාටින් ආයි තියෙන area එක select වෙලා තියෙනවා. මෙතන තියෙනවා radio field. radio field එකත් ඒකෙදි selection එක දාන්න ටිකක් circle එක කරේ. දැන් මම මෙහෙම දුන්නොත් එහෙම මේ circle එක area එකක් තමයි select වෙන්නේ. පස්සේ මෙතන තියෙනවා brush tool එක.
adjustment brush එක. Brush එකෙන් අපිට පුළුවන් ඕන මේ මවුස් එක right click කරගෙන selection එකක් දාන්න මේ brush tool එක. ඊට පස්සේ අපිට මේ settings වෙන වෙනම selection area එකට විතරක් වෙනස් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පේන හැටි මම මේ exposure එක හදද්දි වෙනස් වෙන විදිය. ඊට පස්සේ වස්සේ මේ මෙතන ටූල්ස් ටික මම යනවා. මෙතන තියෙන අපිට මේ ටෙම්පරේචර් කියන්නේ වයි. මෙතන white balance එක white balance එක කියන්නේ ශාම්මල් ඉස්සරහට කියලා දෙයි කොහොමද වෙනස් වෙන්නේ කෙටියර ටිකල් පැත්ත වගේ දේවල්. මෙතන තියෙන exposure එක. Exposure එකෙන් ඇත්තට වෙන්නේ මේ මුළු ෆොටෝ එකේම color tone එක වෙනස් වෙන එක. දැන් මම මේ හොට එක ගන්න. මේකක් डिफरेंस දැන් මම මේ කන්ට්‍රාස්ට් එක වැඩි කරොත් ඒ තියෙන ඩිෆරන්ස් එක වැඩි වෙනවා නේ. ඒ කියන්නේ අර එතකොට කළු වැඩි ඩාක් ඒරියාස් එක වෙනම කැපිලා වෙනවා එහෙම වෙනවා. හැබැයි මම කන්ට්‍රාස්ට් එක අඩු කරොත් අඩු කරගෙන යද්දී අර නිකන් ඉමේජ් එක නිකන් ෆ්ලැට් ගැටියක් වෙනවා. අර වයිට් එකයි බ්ලැක් එකයි අතර කිසි ඩිෆරන්ස් එකක් නැහැ වගේ. ඊට පස්සේ මෙතන පොඩි ටූල් එකක් තියෙනවා හයිලයිට්ස්. Highlights වලින් ඇත්තම වෙන්නේ මේ මේ පේන හැටි මේ මේ වෙනම සුදු සුදු පැච් එකක් තියෙනවා. අන් ඒරියාස් දැන් සමහරලාට highlights වැඩි වුණොත් එහෙම ඒව වෙනම පේනවා. ඒක දැන් ගොඩක් වෙලාවට අපි ෆොටෝස් වල highlights අඩු කරනවා මොකද ඒ ෆොටෝ එක disturb වෙනවා. එහා යන්න පුළුවන් ඉස්සරවම මේ මේ පැච් වල දින්න. කවුරු හරි ෆොටෝ එකක් දිහා බලද්දි highlights අඩු වැඩි කරලා ඉවල් පේන ඇති මේ වෙනම අර bright areas dark වෙනවා bright වෙනවා. ඊපස්සේ මෙතන දෙන shadows. shadows වලින් ඇත්තන වෙන්නේ මේ මේ කොලෝ එක තියෙන මේ dark areas ටික තමයි මේකෙන් control කරන්නේ. shadows වලින් මේ shadows මං අඩු කරොත් එහෙම මේ photo එකේ තියෙන dark areas එක වැඩි වෙන value එක. shadows align කරොත් එහෙම photo එකේ අර අපිට නේ ඩාක් කළා මැකිලා කියපු ඩීටේල්ස් තරමක් දුරට රිකවර් කරගන්න පුළුවන්. එතසේ මේ වයිට් එක. මේ වයිට් එකෙන් ගන්න ඇත්තටම මේ ෆොටෝ එක මුළු ෆොටෝ එකේම තියෙන බ්‍රයිට්ම ස්පොට් එක කන්ට්‍රෝල් කරන්නේ. දැන් මේ වගේ නම් මේ මෙතන තමයි තියෙන බ්‍රයිට්ම ස්පොට් එක. බ්‍රයිට්ම ස්පොට් එක මම වැඩි කරොත් එහෙම අන් ඒකට අර පැරලලි අනිත් ඒවා වෙනස් වෙනවා. අනිත් බ්‍රයිට් ඒරියාස් කියන්නේ ब्लैक shadows එහෙම minus කරලම තමයි පාවිච්චි ගන්න සමහරලා. සමහරලා මේවා plus 100 අය ගෙනියනවා සම්පූර්ණයෙන්. දැන් මෙතන තියෙන පොඩි preset එක ඔයාලා බලනදි මේ presence කියලා. දෙන clarity, vibrance, saturations. clarity එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ ෆොටෝ එකේ තියෙන ඩීටේල්ස් වැඩි වීමක් තමයි ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ. ඔයාලා පේන ඇති මේ
ක්ලරිටි එක මම වැඩි කරොත් එහෙම යන ස්කෝර වෙනවා. ක්ලරිටි අඩු කරලා ෆොටෝ එක නිකන් සොෆ්ට් ගතියක් එනවා ස්ක්‍රීන් එක. වැඩි කරොත් එහෙම නිකන් පොඩි ලාප් ගතියක් එනවා ෆොටෝ එකේ ස්ක්‍රීන් එකේ. රීටච් නොකර ස්කින් එක සොෆ්ට් කරනවා කියලා කට්ටිය ගොඩක් කලාට කරන්නේ මේ ක්ලැරිටි අඩු කරලා දාන එක තමයි ගොඩක් ෆොටෝස් වල. දැන් මේ මේක මම ගන්නම් හොඳ පෝට්‍රේට් එකක්. ගමු. මේ පෝට්‍රේට් එක ගන්නම් මම. ඒකෙන් හොඳ පැහැදිලි මම ක්ලැරිටි වැඩි කරනවා මේකේ. කැටි වැඩි වැඩි වල පේනද මේ ස්කින් එකේ තියෙන පිම්පල්ස්. එතකොට මේ ටෙක්ස්චර් එකේම සෑහෙන දුරට හයිලයිට් කරලා පෙන්නනවා මේ. මම කැටි අඩු කරලා ටිකක් වෙලා ටිකක් ස්ටොප් කරලා ටිකක් වෙන ස්කින් එක. ඒක වයිබ්‍රන්ස්. වයිබ්‍රන්ස් එක ගැන කියන්න ෆයිබ්‍රස් එකයි සැචුරේෂන් එකයි ගොඩක් දුර සමානව යන්නේ. කලර් අප්පීමක් වෙන්න ගොඩක් කලාට. එහෙම නැත්නම් ඉන්නේ. දැන් වෙනස වෙන්නම් දැන් මේකේ සම්පූර්ණ ෆොටෝ එකේම කලර් එක අප් වෙනවා. ෆයිබ්‍රන්ස් එක. ෆයිබ්‍රන්ස් අඩු කරොත් එහෙම ඒක කලර්ස් නැතුව වගේ යනවා. හැබැයි මේ සැචුරේෂන් එක වෙන්නෙත් එහෙම. හැබැයි සැචුරේෂන් එක වැඩි වෙද්දී අර වයිබ්‍රන්ස් එකට වඩා මේ වල වෙන ඇති මේ අර කලර් එක වැඩි වෙන ගතිය වැඩි ටිකක් අර ඕව යන ගතියක් තියෙන එඩිට් එකේ ඉන්නේ ස්කින් එහෙම දැන් මම මේකේ 100 දාපුවාමයි මේකේ 100 දාපුවාමයි බලන්න ටික සාමාන්‍ය දුරකට වෙනසක් පේන ඇති වෙලාව. ඊපස්සේ මම ගන්න ටෝන් කර්ව් එක. ටෝන් කර්ව් එක නම් ගොඩක් වැදගත් වෙනවා. හැබැයි ටිකක් යූස් කරන්න අමාරු ටූල් එකක් මේක. මේකෙදි අපිට මේ අර කලින් මේ ටිකම තමයි මේ කර්ව් එකනොත් අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් මෙතන මේ හයිලයිට්ස් තියනවා, ලයිට්ස් තියනවා, ඩාර්ක් තියනවා, ෂැඩෝස් තියනවා. අපිට මේකෙත් මේ හයිලයිට්ස් අඩු වැඩි. හයිලයිට්ස්. මේ ටික ගන්න නවල් පේනද මේ පොඩක මේ සාරික ටිකක් සාරික ටිකේ ඩීටේල්ස් නැති වෙලා ගිහින් අය පොඩි ගැටියක් තියෙනවා. මම ඒකෙදි දැන් හයිලයිට්ස් අඩු කරනම්. එතකොට මේ පේනද මේ හරි එහෙම ඉස්සලා ඩීටේල්ස් නැතුවම තිබ්බා. හයිලයිට්ස් අඩු කරාම ඒ ටික ටිකක් තුරට පේන්න ගත්තා ඩීටේල්ස්. සාරික හයිලයිට්ස් අඩු කරාම බලන්න. එතකොට ලයිට්ස් ලයිට්ස් එකේ වෙන්නේ මේ ෆොටෝ එක තියෙන ඕවරෝල් අර වයිට් පැචස් එක ටිකක් තව ටිකක් මේ ඇම්ප්ලිෆයි වෙනවා වගේ පොඩි. අද දැන් මේක ලයිට්ස් අඩු කරොත් එහෙම අපිට පේන නිකන් ස්ටුඩියෝ ඒරියාස් එකට අර හයිලයිට්ස් අඩු වෙලාම පේනවා. ලයිට්ස් ස්ටඩි කරොත් එහෙම ගංගෝ එක්ස්පෝස් වෙලා මේවා නිකන් පිච්චිලා වගේ පොඩි ගතියක් එනවා. ඊට පස්සේ නා ඩාක්ස් ඩාක්ස් එක වෙන්නේ ලයිට්ස් එකේම ඔපොසිට් සයිඩ් එක. ඩාක්ස් ඇඩ් කරොත් එහෙම ෆොටෝ එක නිකන් කළු වෙලා වගේ යනවා. මේ කර්ව් එක ගොඩක් වෙලාවට අපි යූස් කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ ටිකක් අමාරු හින්දා යූස් කරන්න මේ කර්ව්ස් වලින් වැඩ කරද්දී ඊට වැඩිය ලේසි මේ ඔය කට්ටිය බේසිකලි යන්නේ හින්දා මම මේ channel එක use කරන එක curves වල වඩා. ඊට පස්සේ තියෙනවා මෙතන HSL color black and white කියලා panel එක. ඉතින් HSL දාපුවාම මම පෙන්වන්නම් HSL එකේ මේ hue saturation luminosity කියන එක තමයි මේ HSL එක කියලා තියෙන්නේ. ඒ තුනම එකම panel එකක පෙන්වනවා අපිට.
කියන්නේ හියු ගියොත් එහෙම රෙඩ් එකේ ඔරෙන්ජ් එකේ yellow එකේ green එකේ ඒ ටිකේ ඔක්කොම හියු එක විතරයි පෙන්වන්නේ. saturation ගියොත් එහෙම ඒ red orange yellow green ඒ ඔක්කොගෙම saturation bar එක මෙතන පෙන්වන්න. luminance bar එකත් ඒ වගේ. මම මෙතන කලර් එක දුන්නත් එහෙම මේ එක කලර් එකෙන් කලර් එකට panel එක වෙන වෙනම පෙන්වන්න. දැන් red ගමුකෝ අපි. red එකේ hue එක saturation luminance වෙනවා. orange එක ගත්තොත් ඒ ටික වෙනවා. yellow එක ගත්තොත් එහෙම ඒ ටික එහෙම වෙනවා. මේ panel එකෙන් තමයි අපි ඔය කලර් grading කරන වැඩේ සම්පූර්ණයෙන් වගේ කියන්නේ 80%ක් විතර වෙන්නේ මේ ටිකේ. මම hue එක වෙනස් කරලා බෙන්නන්න නම් hue එකෙන් වෙන්නේ මොකක්ද කියලා. hue එකේ මේ තියෙනවා මේ පැත්ත red මේ පැත්ත yellow වගේ මේ red එක දාපුවා. දැන් මම hue එක ගෙනියනවා red පැත්තට. මේ ලිප්ස් වල බලන්න වෙනස් වෙන පොඩි කලර් එකක් මෙවල පේනයි. එකන මේකේදී වෙන්නේ හොඩෝ එකකින් දැන් හිතන්න මේ රෙඩ් ඒරියාස් එකක් තියෙනවා කියලා. ඒක හොඳටම පැහැදිලි අපි ගමු ඔරෙන්ජ් එක. දැන් ඔරෙන්ජ් එකේ ස්කින් ටෝන් එක නිකන් සමාන ඔරෙන්ජ් එකක් වගේ තමයි යන්නේ මේක. මම හියු එක ගෙනියනවා yellow පැත්තට. ඔයාලා පේනයි මුළු කොළෝ එකේම තියෙන yellow areas ටික නිකන් කහ වෙලා වගේ යනවා. දැන් මම hue එක ගෙනියනවා. අනිත් පැත්තේ. ඒකට පේන ඇති මේ මූණ අත් දෙක ඒ ටික සම්පූර්ණ නිකන් රෝස පාට වගේ ලා. පුළුවන් තරම් මේ hue panel එක නම් වෙනස් නොකර හිටියනම් ඒ කියන්නේ ඒක ලේසි වලට ඒ කියන්නේ ලොකු adjustment එකක් අපි කරන්නෙත් නෑ මේ hue එකේ නම් මේ මේ skin tones අදද්දී නම් වෙනස් නොකරන තරම හොඳයි. මොකද නැත්තම් එක එක පාට හොඩෝ සෙන්න පුළුවන් අන්තිමේ export එක. මේ saturation එක කියන්නම්. saturation එකෙන් කරන්නේ මේ දැන් මම orange එක select කරලා තියෙන. එතකොට orange color එකට අදාළ මේ photo එකේ තියෙන ඒ frequency range එකේ color එක saturate වෙනවා. අනිත් ඒවා වල මුකුත් වෙන්නේ නැහැ. දැන් කොළ පාට වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන කලින් bar එකේ මුල් ෆොටෝ එකේ මේ කලර්ස් සැචුරේට් වෙනවා. මෙතන පැනල් එකේදී මේ අපි සිලෙක්ට් කරන කලර් එකට අදාළව විතරයි මේ වෙනස්කම් ටික වෙන්නේ. ඔයාලා බලන්න හරි මම එහා වැඩි කරලා දි කැමිලි පාරේ වැඩි වුණා. ලුමිනන්ස් එක ගන්න. ලුමිනන්ස් එකේදී ඇත්තම වෙන්නේ මම මේ ස්කින් ටෝන් එක කරේ කැමිලි පාරේ හරි මොකක් හරි දැන් කොළ පාට ගමුකෝ අපි. වල පාට එක දැන් මම සැචුරේෂන් වෙනස් කරදී වල පේන ඇති වල පාට අඩු වෙලිය මේ මේ ලුමිනන්ස් එක ඉරි වෙන්නේ මේ මේ වගේ ටිකක් අර ලුමිනන්ස් එක තියෙන නිකන් ඩිලිසෙන වගේ පොඩි ගතියක් ගන්න එක මේ හරිය ටිකක් බලන්න ඔයාලා ලුමිනන්ස් එක අඩු වෙලි කරද්දී නිකන් ෆ්ලැට් ගතිය නම් වැඩි වීගෙන යනවා පොඩි ප්‍රසෙන්ටර් ස්ප්ලිට් ටෝන් ඉන් ගන්න. ස්ප්ලිට් ටෝන් ඉන් එකෙත් එන්නේ ඇත්තටම ඒ කියන්නේ මේ අපිට ෆොටෝ එක ටෝන් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. වෙන ටෝන් එකකට මාරු කරන්න බෑ. වෙනස් කරලා වෙන්න නම් ටිකක්. මේ වල වෙනදි මම එතන මැජෙන්ටා වගේ තියනවා. මේ එන්න දැන් මෙතන බ්ලූ එක කරගෙන ආවා. yellow එක කරගෙන ගියා. එහෙම ඇද්දි මුළු ෆොටෝ එකේම ඕවරෝල් ටෝන් එකක් වෙනස් වෙනවා. පස්සේ ඩිටේ. ඩිටේ කියන එකට එන්න. එතන තියෙන ෂාප්නි. ෂාප්නින් ගන්න. එතන අපි ෂාප්නස් එක 0 කරොත් එහෙමයි. මේ ස්කින් එක හැම ගොඩක් අය මේ එඩිටින් වලදී මේ ෂාප්නින් නම් වැදගත් වෙන මේ ස්කින් ෂාප් කරද්දී තමයි මේ. දැන් බලන්න මේ මම ෂාප්නින් එක වැඩි කරනවා. වැඩි කරද්දී මේ ටෙක්ස්චර් එක ටිකක්
අර පික්සල්ස් තව ටිකක් ඩිවලොප් කරලා පෙන්වන්න අපි නේ. වැඩි කරද්දි වැඩි කරද්දි. දැන් ෂාප්නින් එකේ තියෙන රේඩියස් කියලා. රේඩියස් එකෙන් එන්නේ මේ ෂාප්නස් වල මේ. අර ස්ට්‍රෙන්ත් එක වැඩි ගන්න එක දැන්. ඔය වැඩි පේන ඇති. මම මේක 3.0 දාපුවාම මේ දැන් අර පොඩි අර ඉස්සෙල්ලා පෙන්නු ඩොට් ගැටේ ටිකක් ලොකු වෙලා නිකන් ස්ප්‍රෙඩ් වෙලා වගේ පෙන්නු. රේඩියස් එක අඩු කරොත් එහෙම පේනවා නිකන් පොඩි 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 ඩොට් ටිකක් තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන ඩීටේල්. ඩීටේල් කියන්නේ ඩීටේල් වැඩි කරාම බලන්න. අර කලින් පෙන්නපු ස්පොට් ටික තව ටිකක් අප් කරලා පෙන්නන ෆොටෝ එක ඇතුලේ. ඩීටේල්ස් අඩුම කරොත් කලින්ට වඩා අර පොයින්ට් පික්සල්ස් එක පේන්ච් එක ගතිය නැහැ. පස්සේ අපි යන නොයිස් රිඩක්ෂන්. නොයිස් නොයිස් තියෙන ෆොටෝ එකක් ඔය දැකලා ඇති. නොයිස් කියන්නේ නැත්නම් මේ ෆොටෝ එක ගත්තාම දැකලා නිකන් පොඩි ඩොට් එකක් ඇවිල්ලා ෆොටෝ එක මේ අර නොයිස් තියෙන ෆොටෝ එකක් නිකම් ස්ක්‍රීන් එක ඇවිල්ලා පේන ඇති ඔයාලට. මේ නිකන් පොඩි පොඩි නිකන් අර ටීවී එක කරා නිකන් channel එක හරියට set වෙන්නේ නැතුව නහව තියෙන්නේ. ආන් ඒ වගේ පොඩි ගතියක් ඇවිල්ලා නිකන් මේ ඩොට් 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 එක ගිහලා. ඒක තමයි noise එක කියන්නේ. අපිට මේක මේක ඇත්තටම වෙන්නේ මේ කැමරා එකේ ISO වල පොඩි ප්‍රශ්නයක් නිසා. මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ මේක Lightroom workshop එකක් නිසා මේ noise එක අපිට පුළුවන් තරම් මේ edit එකේ recover කරන්න පුළුවන් ගොඩක් දුරට. ඒක දැන් එතන මම luminance noise එක දෙනවා. ඔයාලා පේන හැටි මම noise එක වැඩි කරනකොට අර dot වගේ තිබ්බ ගතිය නැති වෙනවා මේ photos වලින්. noise එක අඩු කරාම හැබැයි මේක කරද්දි ඔයාලා ටිකක් බලන්න ඕනේ. මොකද මේ නොයිස් සෑහෙන දුරට අපි මෙහෙට ගෙන ආවොත් මේක තියෙන ඩීටේල්ස් ඉඳන් නැති වෙන ගතියක් මේ ෆොටෝ එකේ තියෙන නිසා ටිකක් සාමාන්‍ය එඩිට් එකදී නොයිස් එක 29 30 20 34 වගේ තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඩීටේල්ස්. noise එකේ details details වැඩි කරන්න. details වැඩි කරාම අර කලින්ට වඩා නිකන් කලින් අපි noise එක මෙහෙ වැඩිම කරාම සම්පූර්ණ මේ හැරි වගේ තියෙන නිකන් details makila wage gihilla metirin eka godak durata ba taramak durata recover karaganna puluwan ara details nathi wela giipu gathi thama metana contrast ekak tiyena. contrast ekak wenneth ara kalin kan kiyapu ekama tama ara black and bright areas wala tiyena difference ekak wenas karanne meke di eka ara lokuwala apita pennanne na. mokada ara pixel walin tamai පෙන්නන්නේ. පික්සල් වල තියෙන ඩිෆරන්ස් එක තමයි වෙනම මේකෙන් ලාවල පේන ඇති. ඔයාලා මේ මේ නළල හරිය බලන්න මේ අඩු වැඩි කරද්දී මේ මේ හරිය පොඩි වෙනසක් වෙනවා. ඊට පස්සේ පියමු ලෙන්ස් කරෙක්ෂන්. දැන් දින ක්‍රෝමැටික් ඇබරේෂන් එකක්. ක්‍රෝමැටික් ඇබරේෂන් එකක් කියන්නේ ඇත්තටම මේක වෙන්නේ මේ කැමරා එකේ වෙන පොඩි ප්‍රශ්නයක් නිසා. මේ සමහර ෆොටෝස් වල මොකක් හරි ඔබ්ජෙක්ට් එක ફોකස් වෙච්ච එජ් එකේ දැකලා ඇති නිකන්
රෝස පාලගේ ඉරක් වයියහු ගැතියක් මේක තිබ්බහෙන් මෙති රෝස පාලගේ වෙනම එක පේන අපිට ඒක තරමක් දුරට අපිට අඩු කරගන්න මේ රිමු ක්‍රෝමටික් අපරේෂන් දීලා මෙතන ප්‍රොෆයිල් කරෙක්ෂන් තියෙන ප්‍රොෆයිල් කරෙක්ෂන් එක අපිට කැමරා මෙතන කැමරා බ්‍රෑන්ඩ් එක තෝරන්න පුළුවන් මෙතන තියෙනවා මේ කැනන් තියෙනවා ෆූජි තියෙනවා නිකොන් තියෙනවා සෝනි තියෙනවා මේ ෆොටෝ එක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරන දැන් මේක මම ගහලා තියෙන නිකොන් කැමරා එක නිකොන් කියලා එතන මෙතන මොඩල් එක පෙන්වනවා ලෙන්ස් එක පාවිච්චි කරන ලෙන්ස් එක මොඩල් එක මේකදී මම පාවිච්චි කරේ 50 mm ලෙන්ස් එකක් බලන්න ලෙන්ස් එක මොඩල් එක ඔටෝම සිලෙක්ට් කරලා තියෙනවා පස්සේ ඒක තමයි ඇත්තටම අපිට බේසිකලි ෆොටෝ එකක් එඩිට් කරද්දී ඕනමෙන් ටූල්ස් ටික අපි ඉස්සරහදී දැන් බලමු වෝටර්මාක් එකක් දාගන්න කොහොමද ඒ වගේ දේවල් අපි ශාම් මල්ලි කතා කරයි ශාම් ඔව් හරි මුලින්ම ඉදිරියෙන් නෑ හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියන ගමන් අයිය නවත්තපු ටූල්ස් ටික කරන අයි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නද? ආ හරි මලි මං ස්ටොප් කරන්න. චුටි දේවල් ටිකක් එකතු කරගෙන යනනම් අයියා කියපු විස්තර වලටම මුලින්ම අපි දැන් ටූල්ස් කතා කරගෙන යද්දි ඇහෙනව නේද? මෙතනවා මම හිතනවා එහෙනම් ඇති හැමෝටම කියලා ප්‍රොපින් ටූල් එක පාවිච්චි කරද්දී අපිට මේ අපි ඕනම කෙනෙක් ෆොටෝ එකක් ගනිද්දී තියෙනවා පොඩි අපේ ෆිසිකලි ඕනම කෙනෙක් ෆොටෝ එකක් ගනිද්දී ෆ්‍රේම් එක ඇද වෙන්න පුළුවන් ඒ වගේ දෙයකදී අපිට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ ඇන්ගල් කියන ටූල් එක ඒකදී අපි ඔබ්ජෙක්ට් එකට ගැලපෙන්න අදාළ වෙනස්කම් කර ගන්න පුළුවන් උදාහරණයක් විදියට මෙන්න මේ ඡාය රූපේ සිරක සිරස් අක්ෂය අනුව අපිට මේක ක්‍රොප්පින් එක අපිට මේ ඔටෝමැටිකලි ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන් මම චුට්ටක් එක දැන් ක්ලියර් කරලා පෙන්නන්නම් මේකෙදී අපිට පුළුවන් ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරනවා ඔබ්ජෙක්ට් එකේ ඇන්ගල් එක අපිට ඕන විදියට අදාළ ෆ්‍රේම් එක එයා බලවෘත් වෙන ෆ්‍රේම් එක ක්‍රොප් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා මෙතන බේසික් Adobe Lightroom බේසික් ම ඒ කියන්නේ මූල කිසිම මූලික දැනුමක් නැති අය වගේම Adobe Lightroom ගැන දැනුමක් තියෙන අය සම්බන්ධ වෙලා ඇති කියලා. ඒ අය හැමෝටම පොදුවේ මොනවාම හරි දෙයක් තමන් දන්න දෙයට එකතු කරගන්න මූලික මට්ටමේ ඉඳන් ඉස්සරහට අපි මේ කරන පැය එකක් මාර්ගයක් ඇතුළේ කරන වැඩසටහන වලට උපකාරී වෙයි කියලා හිතනවා. ඒකෙදි පොඩි දේවල් ටිකක් එකතු කරගෙන යනවා. අපි ෆොටෝ ගනිද්දී ඒකේ තියෙනවා ෆෝමැට් දෙකක් ප්‍රධාන වශයෙන් පාවිච්චි වෙන JPEG ෆෝමැට් එක වගේම කැමරා RAW ෆෝමැට් එක. මේ දෙකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒකෙදි කැමරා රෝ ෆෝමැට් එක කියන්නේ රෝ ෆෝමැට් එක කියන්නේ අදාළ ෆොටෝ එකේ ඩීටේල්ස් අපිට අදාළ ෆොටෝ එකෙන් කැප්චර් කරලා ගන්න ඩීටේල්ස් උපරිමයේ කැප්චර් කර ගන්න පුළුවන් ෆෝමැට් එක. ඒ කියන්නේ කැපැසිටි එක වැඩි. හැබැයි අපිට ඒක සාමාන්‍ය විදිහට ඉමේජ් view එක ඕපන් කරාට ඒකේ අපිට ඒක කිසිම quality එකක් පේන්නේ නැහැ. හැබැයි edit කරන device එකක් අපි පාවිච්චි කරන software එකක් පාවිච්චි කරන Adobe Lightroom කියලා ඒකට ඉම්පෝට් කරලා බලුවත් අපිට ඒ සාමාන්‍ය තියෙන JPEG ෆෝමැට් එක සහ RAW ෆෝමැට් එක කම්පයා කරද්දී
රෝහෝමැට් එකේ මේ ෆොටෝ එකේ ෂාප්නස්, ඒ කියන්නේ මේ කෙලවර වල තියෙන පැහැදිලිකම වගේ දේවල් JPEG වලට සාපේක්ෂව රෝහෝමැට් එකේදී භාවිතා කරන්න පුළුවන්. මේ රෝහෝමැට් සහ JPEG ෆෝමැට් දෙකේදී JPEG ෆෝමැට් එක අපි Lightroom වලට ඉම්පෝට් කරොත් අපිට මෙතන එන්නේ temperature කියන එකේදී අපිට පුළුවන් Kelvin නැගන්, ඒ කියන්නේ උෂ්ණත්ව පරාසයක් ඇතුලේ අපිට පුළුවන් ඡායාරූපයේ තියෙන ඡායාරූපයේ උෂ්ණත්ව පරාසය අපිට වූමනා ප්‍රමාණයට වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට temperature එක වැඩි කරනවා මේ මෙතන මේ පෙන්වන්නේ Kelvin නැගියා. හැබැයි මේක වෙනස් වෙනවා JPEG ෆොටෝ එකේදී. RAW ෆොටෝ එකේදී මෙතන පෙන්වන්නේ Kelvin නැගියා. JPEG වලදී පෙන්වන්නේ බිඳු යගයක් සහ ධන ඍණ අන්ත දෙකක්. ඒක තමයි ප්‍රධාන වෙනස. සහ අපිට ඕනම Kelvin අගයක් අපිට අදාළ විදිහට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා RAW format එකෙන් ෆොටෝ එකක් ගනිද්දී. ඒක තමයි මේ format දෙකේ ප්‍රධානම තියෙන වෙනස්කම. මේකෙදි ඒ වගේම දැන් ඉස්සරහට අය ටූල් ටික කර බේසික් දේවල් ටික කියාගෙන ගියා. මම ඒකෙදි හැමෝම බලාපොරොත්තු වෙන color tones වල වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ සමහරු කැමති පාට වැඩි, ඒ කියන්නේ colorful color tone වලට. සමහරු කැමති අඳුරු dull color tone වලට. ඒ වගේම සමහරු skin එක ගොඩක් light වෙච්ච, සමහරු කැමති skin එක ගොඩක් dark වෙච්ච, dark කියන්නේ අමු පාට, ඒ කියන්නේ තියෙන natural පාටම තම කැමති අය ඉන්නවා. ඒ වගේ එක එකයක වෙනස්කම් අනුව edit කරන විදිය වෙනස් වෙනවා. මේකෙදි මම ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලට ශාම් sorry පොඩි මම disturb කරා. මල්ලි මේ අපි මේ temperature ගැන පොඩි වලට කියලා දෙමුද කොහොමද දැන් මේ ගැටේ ෆොටෝස් කරදී බලන සමහර ෆොටෝස් නිල් පාට වෙනවා තැඹිලි පාට වෙනවා ඒ ගැන පොඩ්ඩක් හා හරි හරි ඔයා කියනවාද මම කියන්නේ මෙහෙමයි දැන් දැකලාදී මේ ෆොටෝස් ඔයාලා ගද්දිම තේරලා ඇති සමහර ෆොටෝස් නියන් අපිට පේන ලයිට් එක නෙමෙයි ෆොටෝ එක අන්තිමේ කැප්චර් වෙලා යුරුනහම පෙන්නන්නේ එක්ක එක නිල් පාට වෙලා නැත්තම් තැඹිලි පාට වෙලා මල්ලී තියනවා අපිට පෙන්නන්නේ ඒ වගේ ෆොටෝස් ටික අය මම ඉම්පෝට් කරගත්තු වුණා නම් මට දැනට හරි එහෙනම් මම මේ ඒක න අන්තිමේ එහෙනම් කිය අපි කියලා දෙමු නේ ඔයා මේක කරන් යන්න මයි ෆොටෝස් වල තිබ්බයි අය මේ ටෙම්පරේචර් අන්ත දෙක හරි මේ විදිහට ගන්න පුළුවන් නේ හරි අය මේ විදිහට ගමු අපි ඔව් දැන් මේකෙදි ඔයාලා බලන්න මේ අර ටෙම්පරේචර් එක අපි අඩු කරොත් එහෙම නිල් පාට ගැටයක් ගන්න මේකෙදි ඇත්තටම වෙන තියරටි ගලිපැත්ත දැන් ඔයාලා හිතන්න මේ වෙලාවේ එළිය තියෙන ලයිට් එක මල්ලි මේ ඕක දෙන්නකෝ අපිට හරි ඉස්සර කලින් තිබ්බ මේ වයිට් බැලන්ස් එකට හරි මේ වෙලාවේ හරියටම මේ වෙලාවේ තියෙන කෙල්ලින් නැගේ තමයි මේ 4750 කියන නැගේ. ඉතින් අපි කැමරා එකේ දෙන්නේ කැමරා එකේ දෙන්නේ අද්දී අපි හදපු අගය. අගේ. දැන් ඔයාලා නිල් පාට වැත්ත ගිනියන්නේ. මේකෙදි වෙන්නේ දැන් අපි නිල් නැගේ අඩු වෙනවා. අඩු කරාම වෙන්නේ දැන් අපි මෙතෙන් ඉඳලා මේ කැමරා එක කියලා. අපි කැමරා එකේ දෙනවා කෙල්ලින් 2714. හැබැයි අත්‍තර මේ වෙලාවේ තියෙන ලයිට් සෝස් එක කෙල්ලින් නැගේ කලින් තිබ්බ කී 4700 ගන්නනේ ආන් ඒක 4750 එතකොට වෙන්නේ يعني අපි කැප්චර් කරන ඔබ්ජෙක්ට් එක කෙල්ලින් ගන්නට වඩා අපි කැමරාවේ අඩු කෙල්ලින් ගන්නක් හැදුවොත් එහෙම ෆොටෝ එක අපිට නිල් පාට වෙනවා ඒ වගේ තමයි ඒක අනිත් පැත්ත මල අනිත් පැත්ත කියන්නේ දැන් බලන්න එතකොට දැන් මේකේ දැන් 30952ක් අපි දීලා තියෙනවා. ඒක ඇත්තටම මේ වෙලාවේ මේ බ්‍රයිට් ඉන්න තැන තියෙන අගේ තමයි 4000 ගන්න. හැබැයි අපි කැමරා එකේ සිලෙක්ට් කරන 30952 කෙනෙක් ඉන්න ගියා. ඒතර ෆොටෝ එක නිල් කහ පාට වෙනවා. ඕක තමයි වයිට් බැලන්ස් එක ඇත්තටම වෙන, ඒ කියන්නේ තියරටිකලි වෙන දේ. ඒ කියන්නේ ඔයාලා ෆොටෝ එකක් ගද්දිත් ඒක තේරෙන්නේ මේ ෆෝන් එකක් උනත් තියෙන වයිට් බැලන්ස් සෙටිංග්ස් ටිකක් ෂේඩ් කියලා එකක් තියෙනවා, ඩේ ලයිට් තියෙනවා, ටක්ස්ටන් තියෙනවා. එතකොට ක්ලවුඩිය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ වල අදාළව ඔය මේ කම්පැනි එකෙන්ම අපිට සෙටින්ග්ස් එක හදලා ලැබෙනවා. මලී කරන් යා. හරි.
හරි. අයියා කිව්වා වගේ කෙල්වින් අගේ වෙනස්කමත් එක්ක ඡාය රූපයකට වෙන්න පුළුවන් ඒ කියන්නේ අර තියරි පැත්ත තමයි අයියා පැහැදිලි කරේ. මේකෙදී දැන් ඉස්සරහට මම මෙන්න මේ ඡාය රූපය තෝරගෙන ඉස්සරහට එඩිට් එක කරගෙන යන්නම්. ඒකෙදී කියන්න ඕන දෙයක් තමයි මේක කිනාගෙන් කිනාරගේ කිනාගෙන් කිනාට ෆ්ලේවරේෂන් එක වෙනස් වෙනවා කැමැත්ත වෙනස් වෙනවා. ඒකෙදී අර ඇහැ ඒ කියන්නේ සමහරු කැමති පාට සමහරු අකමැති පාට අකමැති පාට කියන්නේ මං ඒ කියන්නේ ෆොටෝ එකකට කෙනෙක් ෆොටෝ එකක් දැක්කහම මේ අර එයාට ඒක දැනෙන ෆොටෝ එකක් වෙන්න වගේම තව කෙනෙකුට ඒක එච්චරම ෆීල් නොවෙන්න ඒක සාපේක්ෂයි. ඒ වගේම සමහරුන්ගේ කැමැත්ත වෙනස්. මම කතා බහ කරලා සහ මේ දැනගත්ත දේවල් වලින් තෝරගන්නම් ප්‍රධාන කලර් ටෝන් දෙකක්. ඒ කියන්නේ මම කොහොමද ප්‍රීසෙට් එකක් හදන්න කියන දේ ඉස්සරහට ගන්න. මම චුට්ටක් මේකදී පැහැදිලි කරන්න එකතු කරන්න. මෙන්න මේ කලර් ටෝන් එක कलर टोन लंगी मैं कलर टोन वगे कलर टोन खदाने को मैं पेहदील कर मैंने चाय रूपये मूल तत्व अरे मेके अगे केल्विन बैलेंस मम के मे हार सत्यपन हट वाला चुट्टा वैडी करना एक बलना मम तो क्रीम एडवा exposure අපි චුට්ටක් වැඩි කරමු. contrast එක අඩු කරද්දි බලන්න contrast වල වෙනස අයිය පැහැදිලි කරා වගේ. එන්න මේ පසුබිම දිහා බැලුවාම තේරෙනවා වෙන වෙනස. සා highlights photo එකේ මෙන්න මේ අහස ටික බලන්න. ඒකෙදි highlights වෙනස් කරද්දි photo එකට වෙන්නේ වෙන වෙනස්කම්. एक मम हित मेन मे गा फोटो शाडो शाडो सहित गत फोटो अभी अंदर तैंक सह लाइट इली तैंक अत्र वेनस वेनस अत्र गैपे का उदाहरण मेन मे पशु भीम वाल अंदर गति शाडो सड़क रि नवागेम तीन वैट सह ब्लैक मे टोन दिखे अंत कल सह सुन अंत अतर अभी छाया रूपे අපිට කැමති විදියට හසුරවන්න පුළුවන්. මේකෙදි කීබෝඩ් එකේ ඔල්ට් කී එකත් ප්‍රෙස් කරගෙන වයිට් කියන වයිට් අඩු වැඩි කරද්දි මේකේ වයිට් වයිට් ඒරියාස් ඒ කියන්නේ සුදු පාට ප්‍රදේශ හයිලයිට් වෙලා පේනවා. තමන් ඒ කියන්නේ ඒ ප්‍රමාණය ඒ ආලෝකමත් වෙච්ච ප්‍රමාණය ඇති කියලා හිතේ ඒ මට්ටමින් නවත්තන්න පුළුවන්. මම හිතනවා වයිට් ගතිය වැඩි बैकग्राउंड चुट्टा काड़ूगा ब्लैक अड़ करना अगेम क्लैरिटी क्लैरिटी पावचे स्मूथिंग फोटो हेक बलांगीन विनस क्लैरिटी अड़क रि सह क्लैरिटी वेड करेम अरे एजस् पेहदी वेला शार्पीन क्लैरिटी वेड करना सह इतपूट छाया रूपेट कृत्रिम गति कैडीसा मम पौदल के अकमति उदा क्लैरिटी वेडीकर क्लैरिटी अदुक वैब्रंस सेशन एक टोन कर्व अभी मैं टोन कर्व चल අපිට මේ පොයින්ට් පොයින්ට් වලින් පොයින්ට් වලට ගැලපෙන විදිහට ටර්න් ටෝන්ස් වෙනස් කරන්න පුළුවන් වගේම අපිට පුළුවන් මෙන්න මේ highlights lights dark සහ shadows අනුවත් අපිට ඡායා රූපේ ඕවරෝල් වෙනස්කම් කරගන්න පුළුවන්. මම මේ පොයින්ට් හරහා ඡායා රූපයට පොඩි වෙනස්කම් ටිකක් එකතු කර ගන්නවා.
මේ ඡායාරූපයේ මුල් අවස්ථාව සහ දැන් අතර වෙනස තියෙන්නේ නිකන් දැක්කම ඇහැට පේන දේ පාට වැඩිවීමක් විතරයි නමුත් ලොකු වෙනසක් වෙලා නැහැ ඩීටේල්ස් වල මේ අපේ අපි බලාපොරොත්තු වෙන කලර් ටෝන් එක ඇවිල්ලා නැහැ ඒ කලර් ටෝන් එක අපේ අපිට වුමනා කලර් ටෝන් එක හදන එකේ ප්‍රධාන කාර්ය වෙන්නේ මෙන්න මේ කලර් පැලට් එක හරහා ඒකෙදි මම මේ එක එක කලර්ස් හරහා ඡායාරූපේ වෙනස්කම් තියාගෙන යනවා මේකෙදි මම කිතු තවදුරටත් අඩු කරගන්න සහ ලුමිනන්ස් ලුමිනන්ස් කියන්නේ ඕනම පාටක තියෙන තීව්‍රතාවය අඩු වැඩි කිරීමක් මේ සහ හම හමේ මෙන්න මේ දේ විශේෂයෙන් කියනවා අර කොට එක ගණිත කියනවනේ මම ටිකක් සුදු කරන්න ඒ සුදු කරන එක තීරණය වෙන්නේ ප්‍රධානම මෙන්න මේ තැඹිලි පාටෙන් තැඹිලි පාට හරහා තමයි ඡාය රූපයක හම ඒ කියන්නේ ස්කින් එක අපිට පුළුවන් අදාළ කෙනාගේ කැමැත්ත අනුව වෙනස් කරගන්න මම හිතනවා හම චුට්ටක් පාට වැඩි කියලා පාට අඩු කරගමු තක්කලි කරගමු ඊට පස්සේ අර මම කියපු කොළ පාට තීරණයේ ප්‍රධාන පාට දෙක තමයි කහ සහ කොළ මේකෙදි අපි බලමු කහ වල සෙපරේෂන් අඩු කරද්දී පසුබිමේ තියෙන කහ පාට අඩු වෙනවා සහ මං කැමති චුට්ටක් බෑග්ග්‍රවුන්ඩ් එක තව චුට්ටක් අඳුරු ගතියට යනවා ඔන්න ඒ ගන්නට කොළ පාටදී वाला दक्षिण नेती चाया रूपे प्रदान में नस कमोने कोल पाटे दी मम्मी ने मैं एडिट करेंगे यदि देख कर देखता माँ या इस तरह का अर क्रोमेटिक एबरेशन के नेगेन कैमरा एके तीन ना पॉली इफेक्ट है मैंने मेरे पहले आर आईए पहले लिख रहा होगा कि मैंने मैं ये भी लतीय ने ये दादा लेंस के तीन ना पॉली एक लेंस पाविच ඒ වගේ මේ DSLR කැමරා වල වගේම GoPro action කැමරා වල මේක දකින්න පුළුවන් බහුලව ඒ ගතිය සම්පූර්ණයෙන් නැති කර ගන්න අමාරුයි අපිට පුළුවන් lens correction හරහා remove chromatic aberration කියන ටික එක දුන්නට පස්සේ මේක අඩු කර ගන්න. ඒ වගේම අපිට පොඩි ටික් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ aqua කියන color එක. aqua කියන color එක අඩු කරද්දී මෙන්න මේ nil edge එක්ක සහ නිල් පාට දෙක අතර ඒජස් අඩු වෙනවා. දකින්න ඇති වෙනස මෙන්න මෙතන බලන්න. සමහර විට ෆොටෝ වල මෙම මේ මේ ඒරියාස් නිල් පාට නැතුව කහ පාට වෙන්න පුළුවන්. කහ පාට සහ නිල් පාට තමයි අර ක්‍රොමැටික් ඇබරේෂන් මේක නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රධාන පාට දෙක. ඒක අපිට අර ඒ අදාළ ගැලපෙන පාට අනුව ඒක නැති කර ගන්න පුළුවන්. ඒකම කියන්න ඕන මේ Lightroom version මම පාවිච්චි කරන්නේ Lightroom 5 කියන version එක. Lightroom 5.2 5.7 වගේ version famous. ඒ වගේම ඒ version එක අනුව චූටි වෙනස්කම් ටිකක් මෙතෙන්ට ඇඩ් වෙනවා මේ clarity කියන එකට ඇතින් texture කියලා දිනවා. සමහර පාවිච්චි කරන ඔයාලා ළඟ ඇති texture කියලා feature එකක්. ඒකෙදි වෙන්නේ clarity වලට සමානම දෙයක්. මෙන්න මේ edges පැහැදිලි වෙලා මේ තියෙන මෙන්න මේ ක්ලැරිටි වලට සමාන දෙයක් වෙන්නේ. හැබැයි මේ තරම් අර ෆොටෝ එකට ඩැමේජ් නොවෙන්න ස්මූත්ලි කරන්න පුළුවන් ටෙක්ස්චර් එක පාවිච්චි කරලා. මේක මතක් කරා. ප්‍රධානම අර මම බලාපොරොත්තු වෙච්ච පාටට ළඟින් යන්න මම මේක එඩිට් කරා. ඒකම කියන්න පුළුවන් කියන්න දෙයක් තියෙනවා මෙන්න මේ සාරිය අපි ඩීටේල්ස් මට මදි වගේ. අපි ඒක චුට්ටක් මේ තියෙන ඩිසයින් එක පැහැදිලි කරගමු හයිලයිට් වල නයි ගන්න අයිට පිටක් අඩු කරමු ඒකම දැන් මම ෆොටෝ එකක් එක ෆොටෝ එකක
කලර් ග්‍රේඩ් එකක් කරා. අපි හිතමු දැන් මේ 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 ෆොටෝ එකම ගමු විදින් එක. විදින් එකදී අපි එක ෆොටෝ එකක් විතරක් නෙමෙයි ෆොටෝ සාමාන්‍යයෙන් මොනි ෂූට් එකකදී ෆොටෝ අපි හිතමු 100ක් ගත්ත කියලා. ඒකෙදී අපි තෝරලා ගන්නවා ෆොටෝ 50ක් විතර. මේ ෆොටෝ 50 අපිට එඩිට් කරන්න ඕනේ එකම කලර්ට ඕනේ. අපිට ප්‍රශ්නයක් එනවා දැන් මම කර දෙ හැම ෆොටෝ එකටම එකින් එක කරගෙන යන්න බෑ. ඒකෙදී අපි සින්ක්‍රොනයිස් කියන ෆීචර් එක පාවිච්චි කරනවා Lightroom වලට ඇවිල්ලා තියෙන. ඒකෙදී අපිට පුළුවන් ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙන්න මේ දැන් මම මේක මට ගැලපෙන කලර් ග්‍රේඩ් කරා. මේ කලර් ග්‍රේඩින් එක අපි ඔය එතන ඉඳන් තියෙන මේ පළවෙනි ෆොටෝ එක කියලා හිතුවොත් ෆොටෝ 100ක් තියෙනවා නම් 100 වෙනි ෆොටෝ එක දක්වා එකම කලර් ග්‍රේඩින් එක පොඩි කාලයක් ඇතුළත ඇඩ් කරන්න පුළුවන්. ඒ ඇඩ් කරන්නේ මම මේ එඩිට් කරේ එක ෆොටෝ එකක්. නැන් දැන් අපිට ඕන මෙතන මන ළඟ තියෙන එකට මම මේ ෆොටෝ තුන සිලෙක්ට් කරනවා. Shift එක දෙක අවසානයේ අවසාන ෆොටෝ එක සිලෙක්ට් කරලා පස්සේ තේරම ඕල් සිලෙක්ට් වෙනවා. නැත්තම් Ctrl A හරහා තේරම සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට බලන්න වෙනස මෙන්න මෙතන සින්ක්‍රොනයිසින් කියන ෆීචර් එකක් ඇඩ් වෙනවා. ඒකෙදි වෙන්නේ මේ මම සිලෙක්ට් කරපු ෆොටෝ තුනටම මේ අදාළ කලර් ග්‍රේඩින් එක පොඩි කාලයක් ඇතුළත ඇඩ් වෙන එක. මෙන්න මේ සින්ක්‍රොනයිසින් සින්ක්‍රොනයිසින් කරද්දී එනවා ටූල් බාර් එකක්. මේකෙදි මම පෞද්ගලිකව පාවිච්චි කරන්නේ නැහැ මෙන්න මේ ස්පොට් රිමූවල් සහ ක්‍රොප් ටූල් එක. මොකද ක්‍රොප් ටූල් එක අපිට මැනුවලි අදාළ ෆොටෝ එකකින් ෆොටෝ එකට අපි මැනුවලි ක්‍රොප්පින් එකක් දානව නම් තමයි ෆොටෝ එක සාර්ථක වෙන. උදාහරණයක් විදිහට මේක ෆොටෝ එකක් කැපුවොත් ඒ කපන ෆොටෝ ඒ කපන ක්‍රොප්පින් එක තව ෆොටෝ එකකට ගැලපෙන්නේ නැති වෙන පුළුවන්. ඒ නිසා මම මේ ෆීචර් ටික පාවිච්චි කරන්නේ නැහැ. සින්ක්‍රොනයිස් කරද්දී බලන්න මේ ෆොටෝ වලටත් අර කලර් ටෝන් එක ගැලපෙන විදිහට ඇඩ් වෙනවා. සහ ඒකෙදි තව දෙයක් මෙන්න මේ කැමරා සෙටින්ග්ස් ටික මේ ෆොටෝ එක ගනිද්දි තිබිච්ච ක්ලයිමේට් එක සහ අපි පාවිච්චි කර කැමරා සෙටින්ග්ස් ටික තව ෆොටෝ එකක් එක්ක සමපාත නොවෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතපු විදිහටම කලර් ටෝන් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී අපිට පුළුවන් අර කියපු විදිහට එක්ස්පෝෂර් එක අඩු වැඩි කරලා එහෙම නැත්නම් ටෙම්පරේචර් එක අඩු වැඩි කරලා ගැලපෙන විදිහට ෆොටෝ එක එඩිට් කරගන්න. ඒ වගේම කොහොමද බලමු ප්‍රීසෙට් එකක් සේව් කරන්නේ. සමාන් කරනවා තත්ත්වයට මෙන්න මේ මම එඩිට් කරපු කලර් සෙටින්ග්ස් ටික මෙන්න මේ කලර් සෙටින්ග්ස් ටික මේ ෆොටෝ එකට කරපු වෙනස්කම් ටික අපි කොහොමද ඩීටේල් ෆයිල් එකක් විදියට සේව් කරන්නේ. උදාහරණයක් විදියට මම මේ ෆොටෝ එක හැර වෙනත් අවස්ථාවක වෙනත් දවසක ගන්නවා ෆොටෝ එකක්. මට ඕන මේ කලර් ටෝන් ටික ඇඩ් කරන්න. හැබැයි මේ ෆොටෝ එක අපිට පුළුවන් කොපි පේස්ට් මේ කොපි පේස්ට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැතුව අපිට මේක සේව් කරලා තියාගන්න පුළුවන් ඩීටේල් ෆයිල් එකක් විදියට. ඒක තමයි මේ ප්‍රීසෙට් එකක් කියලා කියන්නේ. මේ අපි හදපු කලර් ටෝන් එක මෙන්න මේ ප්‍රීසෙට් කියන ප්ලස් මාක් එක හරහා අපිට ප්‍රීසෙට් එකක් විදියට මෙතෙන් තමන් කැමති නම දීලා ඒ වගේම අපිට පුළුවන් මෙතනින් කස්ටමයිස් කරගන්න අපිට වුමනා නැති මේ ෆොටෝ එකට ඇඩ් කරපුව හැබැයි වුමනා නැති ෆීචර්ස් තියෙනවා. එක්ස්පෝෂර් ඕන නැත්නම් අපිට ඇඩ් කරගන්න ප්‍රීසෙට් එකට අපිට ඒක නැති කරගන්න පුළුවන් බේසික් ටෝන්ස් වල. කර්ව් ඇඩ් කරගන්න ඕන නැත්නම් ටෝන් ටික් එක අපිට අයින් කරගන්න පුළුවන්. කළා අපිට ක්‍රියේට් දුන්නාට පස්සේ මේ ප්‍රීසෙට්ස් වල එනවා user ප්‍රීසෙට් වලට තමයි සේව් වෙන්නේ. එහෙමත් නැතිනම් අපිට පුළුවන් මේ user preset තියෙන තැන අනුව ගිහිල්ලා showing explorer ගිහිල්ලා අපිට පුළුවන් මේ අදාළ preset ටික තමන් කැමති folders වලට customize කරගන්න තමන්ගේ කැමැත්ත අනුව. මම user preset වල තමන් මගේ preset add කරලා තියෙනවා. ඕක තමයි මේ ෆොටෝ එකේ එක color grading එකක්. මම චුට්ටක් natural පැත්තට යන්නම් වෙන ෆොටෝ එකක් තෝරගෙන මේක reset කරනවා. මේ ෆොටෝ එක තෝරගමු. මේකෙදි
මට ඕනේ මේ ෆොටෝ එක කලර්ෆුල් විදියට එඩිට් කරගන්න. කොහොමද අපි කරන්නේ? අර විදියට මම චුට්ටක් ඉක්මනට කරගෙන යන්නම්. මොකද කාලය අඩු නිසා හැමෝටම දල අදහසක් ඇති. ප්‍රධාන වශයෙන් වෙනස් වීම් වෙන්නේ මොනවයින්ද කියන දේ. shadow shoot මගේ මම කැමති වෙන මේ ගන්නට කොන්ඩේ ඩීටේල්ස් වැඩි වෙනවා. මේ හරිය වයිට් සැදී මූණ නිකන් දිලිසෙන ගතියක් තියෙන එක චුට්ටක් අඩු කර ගන්නවා. කොන්ඩේ බ්ලැක් ගතිය මදි වගේ මම බ්ලැක් චුට්ටක් අඩු කර ගන්නවා. අඩු කරද්දි වෙන්නේ බ්ලැක් ගතිය වැඩි වෙන එක. ලැටිටි චුට්ටක් ඒකදී මම කැමති කොළ ටිකක් තව කොළ පාට highlight කරන්න. ඔන්න හොයාගන්න. කහ පාට ටිකක් අඩු කරලා කොළ පැත්තට දාගන්න. මේ වගේම මේ බලන්න කොණ්ඩේ මේක සාමාන්‍ය ෆොටෝස් වල එන්න පුළුවන් දෙයක්. පොඩි දම් පාට ගතියක් තියෙනවා. හැබැයි මේ මේ තියෙන මෙතඩ් එක ඡායාරූපයට වෙනස් වෙනවා. හේතුව මෙයා ඉඳලා ඉන්න ඇඳුම හරි වෙන දෙයක් හරි දම් පාට තිබ්බොත් ඒකෙදි බලපාන්න පුළුවන්. පොඩි දම් පාට චුට්ටක් අඩු කරගෙන අර නිල් ගතිය කොණ්ඩේ දිවිසෙන නිල් ගතිය අඩු කරන්න පුළුවන්. නිල් පාටට ගුරු දම් පාට අඩු කරගන්න පුළුවන්. कलर ग्रेडिंग मट की अनेक ये तब लाइट रूम वाला करंट तरंग आट की आगे तरंग अरे मैं कट श्याम इवेंट फोटो आप एडिट कर මේ ෆොටෝ එකේ දැන් මට දැන් ඔයාලට පේනනේ මේක දැන් මේක ඇත්තම ගැහුවේ මේ බල්බ් බලක් තියලා මේ බල්බ් බලේ මේ ලයිට් සම මේ බෝල බෝල වගේ පේන්න ගැටි මට මේකෙදි කරගන්න ඕනේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා මේ නිල් පාට ඒරියාස් එකක් තියෙනවා පේනයි මට ඒ ටික අයින් කරගන්න ඕනේ ෆොටෝ එකේ ඒක මං කැමති අනික මේ ෆොටෝ එක තව ටිකක් orange පැත්තට යනවා මොකද නිකන් මේක නිකන් පොඩි dull color එකක් වගේ මයි අදහස අනුව තියෙන්නේ අපි බලමු ඒක කොහොමද පොඩ්ඩ හදාගන්නේ කියලා මම දැන් මේ තැඹිලි පාට පැත්තට ගෙනියන්න ඕනේ ඉන්න මම මේ සැචුරේෂන් කියන්නේ මේ ටෙම්පරේචර් එක ටිකක් ගෙනියනවා ඔරෙන්ජ් පැත්තට ටෙම්පරේචර් ඔරෙන්ජ් පැත්තට ගෙනියද්දී ඔයාලා බලන්නේ කොළ වල තැඹිලි පාට ගතිය වැඩි වෙනවා මම තියා ගන්නවා මේ වගේ ලෙවල් එක කොට අනික මට නිකම් මේ හැරිය වගේ ටිකක් ලයිට් එක වැඩි වගේ
හරි. ඒකට මම ඒකේ කන්ට්‍රාස්ට් එක ටිකක් අර අපි කලින් කිව්වාගේ අර මේ වයිට් එකේ බ්ලැක් එකේ තියෙන අර ඩිෆරන්ස් එක ටිකක් වැඩි කර. කන්ට්‍රාස්ට් එක වැඩි ගහම ඔයාලට පේන හැටි මේ බ්ලැක් ඒරියාස් එක වැඩි වෙනවා. ඊට පස්සේ මේ ෆොටෝ එකේ මත්තව ටිකක් ෂැඩෝස් කියන්නේ බ්ලැක් ඒරියාස් මේ මේ මූණ හරිය වැඩි වගේ හින්දා මම ෂැඩෝස් කියන එක ටිකක් ප්ලස් පැත්තට ගෙනියනවා. ඒතර මේ කොණ්ඩේ තව ටිකක් ඩීටේල් වැඩි වෙනවා. ඒත් එක්කම ආයෙ එතකොට අපි දැන් ෂැඩෝස් වැඩි කරනවා කලින් වගේම පොඩි ෆ්ලැට් ගැටියක් ආව ඉමේජ් එකේ. ඒක අඩු කරගන්න මම මේ බ්ලැක්ස් වැලියු එක ලාවට අඩු කරනවා. ඒවල පේනහරි මේ මම වැඩි කරනකොට ඉමේජ් එකේ ෆ්ලැට් ගැටිය වැඩි වෙනවා. මම බ්ලැක් එක ටිකක් අඩු කරනවා. දැන් මං මගේ ඕන ගන්නට මං හදාගෙන තියෙන බ්ලැක් එක එතකොට මට දැන් ඕනේ ස්ක්‍රීන් ටෝන්ස් හදන්න. කහ ටිකක් මූණේ ටිකක් ග්ලෝවින් එක ටිකක් වැඩි කරලා ගන්න ඕනේ. ඒකට මම මේ සැචුරේෂන් එක -20 වගේ තියානේ ලුමිනස් එක ටිකක් වැඩි කරනවා. මේ වලට වෙනරි ඒ වෙන වැඩි කරනකොට වෙනස් වෙන විදිය. ඒතකොට කහ පාටෙත් ඒකම මම කර ගන්නවා. මොකද මේ ඉමේජ් එක වැඩි හරියක්ම තියෙන්නේ අපිට කහ පාටයි තැඹිලි පාටයි අතර තමයි මේ ඉමේජ් එක වැඩිපුරම යන්නේ මේ. දැන් ටිකක් ඒකට අඩු කරලා ඒකේ ලුමිනස් එක ටිකක් වැඩි කරගන්න. දැන් මට ඕනේ මේ ඉමේජ් එක දැන් ටිබ්බල වලට තව ටිකක් ඕවර්ඕල් කලර් එක වැඩි කරගන්න. ඒකට මම සැචුරේෂන් වලට යන්නේ නැහැ. මොකද සැචුරේෂන් වල ගියොත් එහෙම මට ඕනකට වඩා ඒක වැඩි වෙන හින්දා මම වයිබ්‍රන්ස් සෙලින් හදා ගන්නවා ඒක මේ ගානට වගේ. දැන් මට ඕනේ මේ නිල් පාට වගේ පැචස් ටික මේ ඉමේජ් එකෙන් අයින් කරලා මම මෙතන පොඩි රෙඩ් කලර් වගේ ඩොට් එකක් තියෙනවා. ඒකත් අයින් කරගන්න. ඒකට මම පාවිච්චි කරන මේ මං කියන්නේ ඇඩ්ජස්ට්මන්ට් බ්‍රෂ් කිය. බ්‍රෂ් එක. අපිට මේක සයිස් එක හදන්න පුළුවන් මවුස් වීල් එක. මේ දෙපැත්තට මේ ස්ක්‍රෝල් කරනකොට මේ සයිස් එක වැඩි වෙනවා. මේ ගන්න සයිස් එකක් තියාන. මේක එක්ස්පෝෂර් එක අඩුම කරනවා. ඒක කන්ට්‍රාස්ට් එක වැඩි කරනවා. ෂැඩෝස් අඩු. මේ වගේ තියා. මේක මේ රියස් එක මකලා දාන්න. වල වෙනදී අර කලින් තිබ්බ මේ මේ පැචස් ටික මම ඔක්කොම අයින් කරා. දැන් එතකොට මේ ඉමේජ් එකේ මඩ පොඩි නොයිසි ගතියක් වෙන්නන මම මේ හරිය මේ SLM මේ පොඩි ඒකට මම ක්ලැරිටි එක ටිකක් අඩු කරනවා. මගේ ස්ක්‍රීන් එක ටිකක් සොෆ්ට් කරගන්න ඕනේ ඒකට. ඊට පස්සේ මම නොයිස් රිඩක්ෂන් කියන ඔප්ෂන් එකට යනවා ඉතින්. මම කලින් කියන්නේ අර තියෙන නොයිසි ගතිය ටිකක් රිකවර් කරගන්න පුළුවන්. මම ඒකෙදි දෙනවා ටර්ටි වගේ වැලියු එකක්. ඊට ඩීටේල්ස් ටිකක් අඩු කරනවා. මේ කලර් නොයිස් එකත් මම ටර්ටි වගේ දෙනවා. ඒකේ ඩීටේල්ස් ටිකක් අඩු කරනවා. දැන් ඔයාලා බලන මේ ඉමේජ් එකේ කලින් එකට වඩා ටිකක් එක පාර අපිට ඇහ බලපු ගමන් මේ මේ නිල් පාටගේ පැචස් වල යන ගතිය අඩු වෙලා කෙලින්ම ඉමේජ් එකෙන් ફોකස් වෙනවා. දැන් මම මේකේදී මේ වගේ ඩිට් එකක් නම් බලාපොරොත්තු වෙන්නේ අපි ඊට පස්සේ බලමු දැන් ඉන්ඩෝ ඉවෙන්ට් එක. ඉන්ඩෝ ඉවෙන්ට් එකකදී තමයි ටිකක් අමාරු එඩිට් කරන්න. මොකද අපි ෆ්ලෑෂ් යූස් කරන හින්දා සමහරවිට අපි කැමරා එකේ හරියට වයිට් බැලන්ස් දුන්නත් නැත්නම් ඉමේජ් එක එක්කෝ නිල් පාට වෙනවා නැත්නම් තැඹිලි පාට වගේ වෙනවා.
මං මේ ඉමේජ් එක ගන්නම්කෝ. මේ ඉමේජ් එක ඇත්තටම මට ලොකු එක්ස්පෝෂර් එකේ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද මං සාමාන්‍ය ඉමේජ් එක හරි එක්ස්පෝෂර් එක තියෙනවා. මේකෙදි මං ස්කින් ටෝන්ස් විතරයි හදන්නේ. කියන්නේ කලර් පොඩි කලර් ග්‍රේඩින්ග් එකක් දීලා ස්කින් ටෝන්ස් හදන්නේ. මොකද වයිට් බැලන්ස් එකත් මං හරි ගානක තියලා මේ පොඩි කරන් තියෙන්නේ. දැන් මම මේකේ කියනවා මට මේ යාලගේ ටිකක් පොඩි සුදු කරගන්න ඕනේ ස්කින් එක. ඒකට මම කරනවා මේ ඔරේන්ජ් එකේ සැචුරේෂන් එක ටිකක් අඩු කරනවා. ලොකු වල අඩු ගන්න එපා. එතකොට නිකන් පොඩක් නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා යනවා. මයිනස් 20 වගේ තියාගෙන ලුමිනන්ස් වලින් ටිකක් වැඩි කරගන්න. ලුමිනන්ස් අඩු කරලා පේන හැටි මේ සේනවා. තියා ගන්න. ඊට පස්සේ මෙතන නිකන් මට පොඩි එක බලපහම ටිකක් වෙනනි අප්ලට් කදියන්නේ ගම් වයිට් කලයි බ්ලැක් කලයි ඩිෆරන්ස් එකක් මදි ගතිය. ඒ හින්දා මම කන්ට්‍රාස්ට් එකෙන් හදනවා එක ටිකක් කන්ට්‍රාස්ට් එක ටිකක් වැඩි කරලා මේ ගානට වගේ. පස්සේ ඔයාලට මම ක්‍රොප් කරන විදිහ ගැන පොඩි සල කියන්න බැරි වෙච්ච දෙයක් කියන්නම්. අපි මේ ෆොටෝ එකක් ක්‍රොප් කරලා පොඩි රූල්ස් ටිකක් තියෙනවා. මේකෙදි මේ මේ ඔයාලා බලන්නේ මුළු ෆොටෝ එකම හරියටම sorry මේ parts 9කට බෙදලා වෙන්න නැහැ. මේ ඉමේජ් එකේ මේ පොඩි grid එකක් වගේ වෙන්න. සාමාන්‍යයෙන් මේ මෙතන මේ මේ කැපෙන තැන් හතරට තමයි අපි මේවට කියන අපි golden points කියලා. මේ ෆොටෝග්‍රැෆි වල තියෙන රූල්ස් මයි මේ ක්‍රොපින් වලදී මේ අපි මේ රූල්ස් පාවිච්චි කරනවා. গোল্ডන් පොයින්ට්ස් වල තියෙන විශේෂත්වය තමයි අපි ෆොටෝ එකක් කැප්චර් කරාම ඒක දිහා කවුරු හරි බැලුවොත් එහෙම ඉස්සරවම හැරෙන්නේ මේ පොයින්ට්ස් හතරට. මේ පොයින්ට්ස් හතර තියෙන ඔබ්ජෙක්ට්ස් වල. එහෙනම් අපි මේ ෆොටෝ ෆොටෝග්‍රැෆි කරනවා පුළුවන් තරම් බලන්න මේ මේ වගේ පොයින්ට් එකක ඔබ්ජෙක්ට් එකක් ගේන්න. දැන් මේකෙදි මම මේ මෙයාව මේ වගේ පොයින්ට් එකක ගේන්නේ මම මේක ක්‍රොප් කරනවා. ගාන වගේ මම හයිලයිට් මම ෆෝකස් කරලා තියෙන මේ ආහින්ද මම එතෙන් ඒ ගානට වෙයි ක්‍රොප් කරගත්ත මේ පොයින්ට් එක මේ ඇහ පොයින්ට් එක එන විදිහට. එතකොට දැන් මට ඉවෙන්ට් එක ප්‍රධාන දේ තමයි අපිට දැන් මේ ෆොටෝ එකකින් එක එඩිට් කරන්න බෑ. මොකද සමහරట్లాට එක ඉවෙන්ට් එක ගියාම ෆොටෝස් 1000ක් 100ක් 1000ක් වගේ එනවා ගොඩක් ලොකු ඉවෙන්ට් එකක. ඒ හින්දා මේ ශාම් මල්ලි කලින් කියලා දෙන සින්ක්‍රොනයිස් කරන එකක් නැත්නම් අපි මෙතන ප්‍රීසෙට් එක සේව් කරනවා. දැන් ගියා ප්‍රීසෙට් එකට අපි නමක් දෙනවා. ඉවෙන්ට්ස් කරලා ෆෝ දැන් මම කියන්නේ ඔයාලා කලින් අපි තියෙන ප්‍රීසෙට් එකක් දාගෙන ඒකෙදි වෙනස් කරගන්නේ කොහොමද කියලා. එතෙන් දැන් මම පාවිච්චි කරන මේකට මම කලින් හදාගෙන තියෙන ඉවෙන්ට්ස් වලට එතන ඉවෙන්ට් ප්‍රීසෙට් කියලා එකක් මම මේ ෆොටෝ එකට ඒක දාන. දැන් මෙතෙන්දි මේ ඉවෙන්ට් දාපුවා මම මේ හැටි ටික highlights වැඩි නිකන් සුදු ගතියක් තියෙන. ඒකල මම highlights එක අඩු කරනවා මේ ෆොටෝ එකේ. අඩු කරලා කන්ට්‍රාස්ට් එක චුට්ටක් වැඩි කරමු. මේ ගානයි දැන් පේනවා. දැන් කලින් ඉමේජ් එකත් එක්ක බලපුවම තරමක් දුරට මේ ඉමේජ් එකේ කලර් ග්‍රේඩින්ග් එකක් මම කරලා තියෙනවා. මම දැන් කියලා දෙන්නම් ඔයාලට කොහොමද වෝටර් මාක් එකක් ඇඩ් කරගන්නේ ෆොටෝ එකට කියලා. ගොඩක් අය ප්‍රශ්නයක් තියෙනවා වෝටර් මාක් ඇඩ් කරන විදිහ. ඒක මේකට ඉස්සරවම අපි කරන්න ඕනේ මෙතන එඩිට් ගිහිල්ලා මෙතන යටම තියෙන එඩිට් වෝල්ට මාක්ස් කියලා. මේ එඩිට් වෝල්ට මාක්ස් කියන ටැබ් එකට යනවා. මෙතෙන්ද අපි මේ වගේ බොක්ස් එකක් ඕපන් වෙනවා. එතන මේ මෙතෙන්දි මේජ් ඔප්ෂන්ස් කියන එක අපිට වෝල්ට මාක් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. මම කලින් හදාගත්ත
ඔයාලට මාක් ටිකක් වෙන්න දෙන්න දාන්න. මෙතෙන් දැන් මෙතන ඔයාලා පේන්නේ නැති මම එතන සිලෙක්ට් කරාම මෙතන බෝඩර් මාක් එක වැටෙනවා. අපිට මේ මේ බෝඩර් මාක් එකේ තියෙන පොසිෂන් එක වෙනස් කරන්න පුළුවන්. මෙතන මේ පොයින්ට් නාමයක් පේන්නේ නැති ඔයාලට මම එක පොයින්ට් එකෙන් පොයින්ට් එක මේ අරන් යද්දි ඒ අදාළ තැනට ප්ලේස් වෙන විදිහ බෝඩර් මාක් එක. මේ හරියම ඉදියා ගන්න. මෙතන ෆිට් ඇන් ෆිල් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ මේකරි ගොඩක් කලාලා අපි පාවිච්චි කරන්නේ අර යටින් හොට ඉවෙන්ට් එක බාය එකක් වගේ හදන වෝටර් මාක් එක කියලා තමයි මේ දෙක පාවිච්චි කරන්නේ. ඒකෙදි ෆිට් කියන ඔප්ෂන් එක දෙන්න. එතකොට මේ මේ යටින් හරියට ඒ බාය එක ගානට වැටෙනවා මේ හොට එකට. මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ වෝටර් මාක් එක සේව් කරන්න. වෝටර් මාක් එක සේව් කරලා ඔයාලා නමක් දෙන්න මෙතෙන්ට. මම වෝටර් මාක් එක දුන්නා. දැන් ඔයාලා පේන්නේ නැහැ මෙතන වෝටර් මාක් එක ඇඩ් වෙලා තියෙනවා. මේ වෝටර් මාක් එක ඇඩ් දෙන්නේ ෆොටෝ එකක් එක්ස්පෝට් කරද්දී. මම දැන් කියන්නම් කොහොමද ෆොටෝ එකක් එක්ස්පෝට් කරන විදිහ. මේකට අපිට ෂෝට් කට් පාවිච්චි කරන්න පුළුවන්. කන්ට්‍රෝල් එක Shift එක E එකයි. මම බොක්ස් එකක් ඕපන් කරනවා. එහෙම නැත්නම් එතන එඩිට් ගිහිල්ලා ෆයිල් ගිහිල්ලා එක්ස්පෝට් කියන එතෙන් යන්න පුළුවන්. මෙතනින් අපිට පාත් එක දෙන්න පුළුවන් අපි කොහෙද ෆොටෝ එකක් සේව් කරන්න කියලා. දැන් මම මෙතන පාත් එක දෙනවා documents Lightroom එක. දැන් සිලෙක්ට් කරන ෆෝල්ඩර් එක. ඊට ඒ පාත් එක මෙතන ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා put in sub folder කියලා. ඒක දුන්නාම මේ අපි දුන්න පාත් එක ඇතුලේ ආයෙ ෆෝල්ඩර් එකක් හදනවා. මේ අපිට කැමති නමක් දෙන්න පුළුවන්. දැන් මම ඒක දීලා දෙන්නම්. ඒ ඩීටේල්. කියලා. ඊට පස්සේ මෙතන ෆයිල් නේමින් කියලා. ෆයිල් නේමින් එක rename to. ඊළඟ මෙතන custom name දෙන්න පුළුවන්. ඉතින් අපිට මුළු ඇල්බම් එකටම එක නමක් යන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඒකෙදි මේ නම දුන්නොත් එහෙම පළවෙනි ෆෝල්ඩර් එක සේව් වෙන එඩිටර් 1 ඊළඟ එඩිටර් 2 අන් ඒ විදිහට. මෙතන තියෙනවා image format එක. අපිට මේ Photoshop file එකක් විදිහට පුළුවන් TIFF කියන්නේ CMYK file save කරන එකක්, PNG වගේම එකක්, DNG කියලා දෙනවා. DNG කියන්නේ අර කලින් raw format එකක් ගැන කිව්වා ශාම්මල්ලි. raw format එකේම පාවිච්චි කරන තවත් නමක් තමයි මේ DNG format එක. මෙතෙන් JPG දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා color space එක. කලර් ස්පේස් එකේ තියෙනවා sRGB, Adobe RGB, Pro Photo RGB. මේ වැත්තනම් මේ Photoshop versions එක සහ මේ machine version වල එන කලර් ප්‍රොෆයිල් ටිකක් මේක. ඔයාලා මේ කරන්නේ ඔය ටිකක් උඩට ඇඩ් කරන්න. අපි අපි ෆොටෝ එකක් එඩිට් කරද්දි අපි ඒ ෆොටෝ එක print කරන්න බලාපොරොත්තු වෙනවා නම් සාමාන්‍ය ස්ටුඩියෝස් වල print කරද්දි ප්‍රධානම භාවිතාව වෙන්නේ Adobe RGB, sRGB නෙමෙයි. Adobe RGB වලදී අර true color කියන්නේ අපි ෆොටෝ එකට ඇඩ් කරන color එකට සමාන color එකක් තමයි Adobe RGB. කියන්නේ මේ color මේ මේකෙදි වෙන්නේ color tone එකේ චූටි චූටි වෙනස්කම් ඇහැට පේනන නොපේනන චූටි වෙනස්කම්. ගොඩක් photographers ලා වගේම studio print කරද්දී ෆොටෝ එකක් export කරන භාවිතා කරන්නේ Adobe RGB කියන color tone method එක model. හරි. එතකොට මේ sRGB කියන එක පාවිච්චි කරනවා ඔයාලා FB වගේ ෆොටෝස් අප්ලෝඩ් කරන FB එකේ ප්‍රොෆයිල් එක දිලා තියෙන මේ sRGB කියන ප්‍රොෆයිල් එක තමයි ඒගොල්ලෝ ඇල්ගොරිතම් කරලා තියෙන්නේ. Facebook වගේ දානවා නම් sRGB කියන පාවිච්චි කරන්න. එතන මෙතන පුළුවන් ෆොටෝ ක්වොලිටි එක. ක්වොලිටි එක නම් සාමාන්‍යයෙන් 100 90 අතර වගේ තියාගන්න. ඊටස අපිට මෙතන පුළුවන් ෆයිල් සයිස් එක ලිමිට් කරන්න. දැන් මම CIK දුන්නා නම් ෆයිල් සයිස් එක කිලෝබයිට්ස් පොඩි ප්‍රමාණයකින් තමයි අවුට්පුට් එක එන්නේ. 100යි නෑ 100ට 100 හෝ 100ට අඩු.
එහෙනම් ඒක ලිමිට් කරන්න එපා. ඔය ෆොටෝ එක ලිමිට් කරොත් දැන් මෙතන 50 වගේ දුන්නොත් ඔයාලට ෆොටෝ එක ආපහු බලද්දි නිකන් පික්සල් 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 කැරිලා වගේ තමයි වෙන්නන්නේ ෆොටෝ එක සේවිච් එක. එහෙනම් මෙතන ආයෙ ඉමේජ් එක රීසයිස් කරන්න පුළුවන්. මේ ඩයිමෙන්ෂන්ස් කියලා මේක ගොඩක් ඕන නෑ. දැන් ඔයාලා සමහරලාට මේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න කියන මොකක් හරි ලොง එජ් එක මෙච්චරක පික්සල්ස් ගන්නත් දීලා ඒජ් එක අප්ලෝඩ් කරන්න. නැත්තම් ෂෝට් එජ් එක මේ ගානෙන් දෙන්න. ඒ විදිහට. දැන් මෙතන ලොง එජ් එක පිටෙමු. 1080. ලොง එජ් එක 1080 වෙනකොට ඒ රේෂියෝ එකට හරියන්නේ ෂෝට් එජ් එකත් මේගොල්ලෝ හද ඔටෝම හදා ගන්න. දැන් තියෙන රෙසලියුෂන් එක. රෙසලියුෂන් එක දැන් මම මෙතන දීලා තියෙන පික්සල්ස් per inch. ඒ කියන්නේ අඟලේ අඟලේ කොටුවක් ගත්තොත් ඒක ඇතුලේ මේ පික්සල්ස් 1000ක් තියෙනවා. පොඩි 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 කොටු 1000 පික්සල්ස් per centimeter නෙවෙයි centimeter centimeter කොටුවක් අතර තියෙන පොඩි පොඩි පික්සල්ස් ගන්න තමයි මේ පෙන්වන්නේ. ඊට පස්සේ අපි දැන් කලින් හදාගත්ත වෝටර් මාකින් මේකට ඇඩ් කරගන්නවා. ඉන්න මේ මෙතන වෝටර් මාකින් කියලා එකක් තියෙන එක මේ ටික් එක මාක් කරන්න. කියලා මෙතනින් සිලෙක්ට් කරන්නේ මොකද්ද අපි දුන්නේ දැන් වෝටර් මාක් එක කියලා මම ඉස්සර හදාගත්ත ලක්ෂරි ගැලරි කියලා වෝටර් මාක් එක. මම ඒක සිලෙක්ට් කරා. සිලෙක්ට් කරලා ස්පෝට් කරා. ස්පෝට් කරාම මම ඒකයි ලයිට් රූම් වලට ඇඩ් කරලා පෙන්නන්න. एक्सपोर्ट कर මේ පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරලා shift එක press කරගෙන මෙහෙම select all දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන edit ගිහිලා select all දෙන්නත් පුළුවන්. එහෙම දීලා ආපහු මේ ෆොටෝස් ටික export කරනවා. export කලින් settings එකටම export කරනවා. එතකොට අපි අර කලින් හදාගත්ත ඕල් මාක් එක ඔක්කොම ඇඩ් කරනවා මේ මෙතන වෙන්නේ එක්ස්පෝර්ට් වෙන හොයිල්ස් එක. වෙන්නන ඊට පස්සේ हम फोटो मार के ऐड दिला दी हरि अभी शाम मली तब हम पुनः आ गए हैं ओ भाई अभी मैं तब टूल बाय के दी टूल बाय के लिए हम क्या था टूल तो है लेकिन ब्यूटीफुल ऑप्शन ගොඩක් කලින් අපි පාවිච්චි කරන මේ ෆොටෝස් වල මම මේ පෙන්වන්නේ විග්නටිං එක මොකද වෙන්නේ කියලා. මෙතන අපි සිලෙක්ට් කරන්න පුළුවන් ප්‍රයොරිටි එක. ඒ කියන්නේ මම මෙතන හයිලයිට් ප්‍රයොරිටි දුන්නොත් එහෙම මේ මේජ් එකේ තියෙන හයිලයිට් ඒරියාස් ටික තමයි ඒගොල්ලෝ වැඩිම ප්‍රයොරිටි එක දෙන්නේ. කලර් ප්‍රයොරිටි එක දුන්නොත් එහෙම දැන් මේ ෆොටෝ එකේ කලර්
සම්පූර්ණ කලර්ස් වලින් ප්‍රයෝරිටි කරනවා මේ විග්නේටින් එක ඇයිද එක මම පාවිච්චි කරන හයිලයිට් ප්‍රයෝරිටි කියන්නේ මම amount එක අඩු කරනවා amount එක අඩු කරද්දී ඔයාලට පේන්න ඇති edges වලින් පොඩි black ගැටියක් එනවා amount එක වැඩි කරොත් පොඩි white ගැටියක් එනවා මේකට මේකදී දැන් මෙතන මිඩ් පොයින්ට් එක කියන්නේ මිඩ් පොයින්ට් එක කියන්නේ මෙතන මේ විහිදිලා තියෙන පොයින්ට් එක මැද එරියා එක වගේ ඒක අපිට වෙනස් කරන්න පුළුවන් දැන් මිඩ් පොයින්ට් එක මං අඩි කරොත් එහෙම තව නිකන් කොලැප්ස් වෙනවා වගේ වෙනවා මම වැඩි කරොත් එහෙම දැන් මේ රවුන්ඩ්නස් එක කියන්නේ රවුන්ඩ්නස් එක කියන්නේ මේ දැන් මෙතන පේනවා නේ ඕවල් හැඩයක් වගේ දෙන ඒ ෂේප් එක රවුන්ඩ්නස් එක අඩු වුණා जैसे तीन आवेदन पूरी फेदर की लगा फेदर की आने निकाल अगर मैं तीन आप लोग में पूरे के बालों हम पेन है तीन वो निकाल रेजेस तीन कैपिटल पेन है वैरी वैरी आप लोग गाते हैं बोले आडू कहाँ ने बोला मैं या फेदर का दुन्नत्ते हैं मेहमान दुन्नत्ते हैं अरे रेजेस शार्प पेन है फेदर के लिए वैरी करते हैं या गांड निकाल स्मूथली फ्लो का गिहिंग वाके पेन है फस्ट मम ग्रेन मे ग्रेन कुला नोइस तम मेकान मे लंका कटे पाच नड़ी फोटोग्रफी ग्रेन की आना फोटो मुगल मे सौत्टे मैंने वेडिंग फोटो बला कुला ग्रेन अट करना फोटो लावे ग्रेन वेड ना ग्रेन वैली तो ग्रेन तो अरे नॉइस से वगैरह एक आती वैली है नॉइस जैसे एक है अरे कालिंग वगैरह हमारा पिक्सल साइज से गना सकता है क्या बोले चलिए राउंड से वैली करना वैली को तो अरे बेना नहीं निकाम में नहीं हरी में निकाम अरे में ඒ ඩොට් ටිකක් සමාන මොයි මොයි ටිකක් ආටිස්ටික් ලුක් එකක් එනවා මේ ගේන් වැඩි කරද්දී අපිට ඒ නොයිස් එක පාවිච්චි කරන ගේන් කියන ඉෆෙක්ට් එක डीटेल्स වලට ටිකක් ලොකු ඉෆෙක්ට් එකක් එන්න පුළුවන් ඩීටේල්ස් නැති වෙලා එහෙම ප්‍රශ්න එන්න පුළුවන් මේ ග්‍රේන් එකේදී එහෙම ප්‍රශ්නයක් එන්නේ පොඩි ආටිස්ට් කට්ටියක් තමයි අපි මේක ඇඩ් කරන්නේ ඇඩ් කරන්න අර්ථස වෙලක් වගේ කෙනාගෙන් කෙනා කැමැත්ත වෙනස් වෙනවා ඒ කැමැත්ත අනුව ඕක ඇඩ් කරන්න පුළුවන් ෆොටෝ එඩිට් කරලා එතකොට මේ බිහේස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා ऑप्शन ने का मामा नांग गुलाब कलार पावाई चिकना और ये सामार फोटोस से बैठने के लिए अंगर वीडियो में पुडिंग बैठे लगाके पुडिंग करती है किन्हों मैं एक पावाई चिकना आंग एक करी का बगैर गंदे गुलाब दूर है दवाल बिना मंडी है से गाड़ी को देते हैं पुडिंग वीडियो में कैट लगाके बैठी करेंगे नि� प्रदेश कर मामा मैंने मैं चाय रूपे तोड़ रखना नहीं क्या दी मामा आरा कालिंग तो आगे प्रीसेट टैग ऐड कराना मुकदा आई कलर दे लिंक कराना नहीं थी निका कल्ला प्रदेश एक रे गलपेन ना को हम दे विनाश कम कराने के ला मैं फोटो एक रे अनुवा
පැහැදිලි කරන්න. මෙන්න මේ කලට ඕනේ ගමු අපි. මේකෙදි මට ඕන මෙන්න මේ මූණේ මෙන්න මේ ප්‍රදේශයට අදාළව වෙනස්කම් සිද්ධ කරගන්න. මේකෙදි අපි brushing tool එක පාවිච්චි කරලා නෑ ඊට වඩා මෙන්න මේ කලිසමේ මෙන්න මේ ඇතුල් පැත්ත අඳුරු ගතියක් තියෙනවා මට ඒක චුට්ටක් එළිය කරගන්න ඕන. ඒකෙදි මම brushing tool එක පාවිච්චි කරලා අපිට මේ mouse එකේ roller එකෙන් selective area එක select කරන mouse point එකේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් roller එක පාවිච්චි කරලා. हम जो टक ज़ूम करेंगे ना, इन मेटी के माटो ना, माटो वो मना विजय जो टक लाइट करेगा, मामा एके एरिया का सिलेक्ट करना हो माटा गलत है ना, मां क्या मची, माटो वो मना करना प्रदेश है, मां सिलेक्ट करेगा ना, मामा पहले दिन करना मेटी का भी तरफ पाविच करना, एके दी, बालान्ना ये अदाल सिलेक्ट कर पु एरिया කලර් එක අඩු වැඩි කරගන්න, එක්ස්පෝෂර් අඩු වැඩි කරගන්න, හයිලයිට් අර කිව්වා වගේම අර සෙටින්ග්ස් එකම ආයෙ රීප්ලේස් වෙනවා මේ අදාළ තෝර ගතපු ඒරියා එකට විතරයි. ඒකෙදි අර අපිට ෂාප්නස් අඩු වැඩි කළා. ෂාප්නස් අඩු වැඩි කළා. අපිට ඒ ප්‍රදේශයේ ෂාප්නස් බැලන්ස් කරන්න පුළුවන්. ක්ලැරිටි අඩු වැඩි කළා. බැලන්ස් කරන්න පුළුවන්. මම මේකින් එක කරලා පෙන්නන්න යන්නේ. මම පොඩ්ඩක් එක්ස්පෝෂර් අඩු වැඩි කළා. අපිට මට ඕන මේක ලයික් කරගන්න. ඊගාන්ට එහෙම නැත්නම් අපිට ෂැඩෝස් වලින් පුළුවන් ඒ ඒරියා එක ෂැඩෝස් වැඩි කරලා ලයික් කරගන්න. මම හිතන්නේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති. අපි පාවිච්චි කරන්න මේ බ්‍රෂින් ටූල් එක අදාළ ප්‍රදේශයක ගැලපෙන විදියට ලයිට් අප් කරගන්න හෝ කලර්ස් වෙනස් කරන්න හෝ අදාළ විදිහට පාවිච්චි කරන්න. ඒ වගේම අයියා අර ඉෆෙක්ට් වලදී ඇඩ් කර දෙයට අමතරව මම පොඩි දෙයක් කියන්නම්. ඩීටේල්ස් අර වටේ හැබැයි අර විතරක් නැත්නම් මේ කෙලවර විතරක් මේ කෙලවර විතරක් ලයිට් කරගන්න අඳුරු කරගන්න ඒකදී අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ ටූල් එක. ඒකදී අර විදියටම අදාළ ප්‍රදේශය විතරක් සිලෙක්ට් කළා. ඒකදී තර විදියටම ටූල්ස් ටික ඇඩ් වෙනවා. එක්ස්පෝෂර් අඩු වැඩි කරලා අපිට ඩාක් කරගන්නව නම් නැත්නම් ටක් වැඩි කරලා කරගන්නව නම් මේකත් අපිට කලර්ස් වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ෆීචර් එකෙන් අපිට අර මුළු ඡායාරූපයේ වටේම නැතුව එක කෙලවරක විතරක් වෙනස්කම් සිදු කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ටික තමයි සාරංගයි මට කියන්න මොමනා වුනේ. प्रधान
පොඩ්ඩක් අර මං කිව්ව දේ මෙතන දිනනවා ඡායාරූපයට අදාළ ප්‍රීසෙට් එක නොගැලපෙන්න පුළුවන් ඒකෙදි නැහැ මම වෙන ප්‍රීසෙට් එකක් තෝරගන්න මම අර කලින් හදපු ප්‍රීසෙට් එකම ඉන්සර්ට් සිම්ප්ලිසිටි කියන එක මම හදලා කලින් සේව් කරපු ප්‍රීසෙට් එකම තෝරගන්නවා ඒකෙදි මට මෙන්න මේ ෆොටෝ එකේ චුටි අර ග්ලොසි ලුක් එක. ඒ කියන්නේ මැට් නිකන් අර තියෙන තීව්‍රතාවය අඩු කරලා මට පොඩ්ඩක් මේක මැට් කරගන්න ඕමනේ. මැට් ලුක් එකක් ෆොටෝ එකට දෙන්න. අදහසක් නැත්නම් මැට් ලුක් එකක් ගන්න කොහොමද කියලා මේ මේ ඡාය රූපෙට වෙන කොම්ම බලන්න. ඒක අපිට මේ ටෝන්ස් පාවිච්චි කරලා මේ පොයින්ට් එහා මෙහා කරලා අදහසක් තියාගන්න S අකුරක. S අකුරෙත් යට කෙලවරෙන් අපිට පුළුවන් මේ මැට් ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න මෙන්න මේ මුල් ඡාය රූපය මෙන්න මේ ඡාය රූපෙට වෙන මේක සමහර වෙලෙ සමහර ඡාය හා නොගල වෙනවා ඒත් අපතුම ආට් එක ආට් එක සමහරෙන් මල්ලි තව එකක් තියෙනවා මේ අහලා මේ ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන් කියලා වෝල්ට මාක් එකකට ඔයාලට පුළුවන් ද පොඩ්ඩක් මට වෝල්ට මාක්ස් කියන මේකට යන්නේ ෆයිල් වල फोटो एक फोटो एक एक्सपोर्ट कराना ऑटोमेटिक देना ये वगे में एक्सपोर्ट करा दें फोटो एडिट करा दें अपने शॉर्ट कीज पाविच कराना पुलवां लाइट रूम वाला पाविच में शॉर्ट कीज विंडोज विंडोज मशीन यहाँ ना पाविच कराने ए ए के पाविच करना शॉर्ट कीज वाले को डाक दूर टा समान है अंडो कराना कंट्रोल इसे विंडो कराना कंट्रोल वाई ये वगे में एक्सपोर्ट कराना अभी टा कंट्रोल शिफ्ट करते का ई पाविच कराना पुलवां एक्सपोर्ट करो අපිට ෆොටෝ එකම ළඟ තියෙන එඩිට් කරපු ෆොටෝ දෙකකට වෝටර්මාක් දෙකක් ඇඩ් කරන්න ඕම නැණ. ඒ කියන්නේ එක ළඟ ෆොටෝ දෙකක් තියෙනවා එකකට ඇඩ් කරන එක නෙවෙයි තවදුරටත් ඇඩ් කරන්න ඕන. ඒ වගේ තැනකදී අපිට ෆොටෝ එකකින් ෆොටෝ එකට වෙනස් වෝටර්මාක් ඇඩ් කර ගන්න ඕන. උදාහරණයක් විදියට එක ෆොටෝ එකකට දකුණු කෙළවරට ඇඩ් කරොත් අනිත් ෆොටෝ එකේ වම් කෙළවරට ඇඩ් කර ගන්න ඕන නම් තමන්ට පුළුවන් ලෝගෝ තමන්ගේ ලෝගෝ එක फाइल तुनक पीरियड सेव कर ला तमाम उनके गैलरी ने विडियो टा अदाल एक्सपोर्ट टेकर कर गाना मेके दी आईया අපිට කියලා දුන්නේ ඉමේජ් එකකින් මෙන්න මේ මම මේ මගේ වෝටර්මාක් එක ඇඩ් කරලා තියෙන්නේ අදාළ ෆයිල් එකක් විදියට අපිට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එකක් විදියට වෝටර්මාක් එක
ඇඩ් කරගන්න. ඒකෙදි watermark එක ඇඩ් වෙන්න ඕන තැන customize කරගන්න සහ ඒ watermark එකේ අදාළ features වෙනස් කරගන්න. ඒ කියන්නේ අර විනිවිද භාවය, opacity ගතිය, size එක, ඒ කියන්නේ ඉහළට logo එක උඩට වමනා නම් උඩට size එක මේ ලොකු වැඩි. opacity අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන font එකක් මෙතනදී add කරගන්න පුළුවන්. අර word වල තියෙන font එක වගේම. හැබැයි පොඩි මට භාවිතා කරද්දී දැනෙච්ච අපහසු දෙයක් තමයි මේ අපිට මේක ප්‍රීවියු එකක් බලා ගන්න බෑ. මේ අදාළ නමට ගැලපෙන අපි හිතලා අපි කලින් දන්න ෆොන්ට් එකක් නම් අපිට ඇඩ් කරන්න පුළුවන් කියලා ඉන්න. එහෙම නැත්නම් අපිට ගැලපෙන හැට ගැලපෙන ෆොන්ට් එක මොකක්ද කියලා එකපාර ඇඩ් කිරීමේ ගැටලුවක් තියෙනවා. මෙහෙම ටෙක්ස්ට් එකක් ඇඩ් කරගෙන යද්දී මම හිතන්නේ අයියේ ඒකටත් උත්තරේ ලැබෙන්නේ නැති කොහොමද? ඊට පස්සේ අපිට එතනින් සේව් කරලා අර විදියම තමයි සේව් දුන්නට පස්සේ තමන්ට කැමති නමක් මෙතනට දෙන්න පුළුවන්. සේව් කරන්නේදී මම ටයිප් කරනවා. සේව් දුන්නාම මේක ලෝගෝ එකක් විදියට ඇඩ් වෙනවා. ওই විදියම තමයි අර වොටර්මාක් ලයින් එකක් ඇඩ් කරද්දී ඔය ඉවෙන්ට් ගොඩක් ඉවෙන්ට් වලදී get together function live in concert වගේ ඇල්බම් දාද්දී ඔයාලා දැකලා ඇති වොටර්මාක් පටියක් තියෙනවා. ඒත් ওই විදියම තමයි විශේෂ විශේෂත්වය වෙන්නේ. ඒක අපි Photoshop වලින් design කරලා අර විදියට image එකක් විදියට transparent image එකක් විදියට ඇඩ් කරගන්නවා. එතන තියෙන විශේෂත්වය. ඒ අරෙන්න බේසිකලි වෙන්නේ ওই දේ තමයි වෝටර්මාක් ඇඩ් කරන්නේ. අයියේ. කොහොම ලේ ටික තමයි කට්ටි ආය අහලා තිබ්බේ. ඔය ටික තමයි අහලා තිබ්බේ නං අපි. මොකද අපි මොබයිල් වලට යනවාද මල්ලි දැන්? අයියේ කාලේ වෙලාව අපිට පැය එකමාරක් කිව්වේ. පැය එකමාරක් කට්ටි මොබයිල් කොහොමද මේ 10කින් වගේ කරලා ඉවර කරන්නේ? ෆයිවරයි. පැය එකමාර ඉවරයි. කට්ටි chat box එකේ දාන්න මොබයිල් එක ගැන පොඩ්ඩක් ඕන්න. ඔව්. මොකද මේ මම හිතන්නේ ගොඩක් අය කැමති මොබයිල් Lightroom app එක පාවිච්චි කරන විදිය මොකද ගොඩක් අය ෆෝන් එකෙන්නේ ෆොටෝ ගන්න සහ එඩිට් කරන්න පාවිච්චි කරන්නේ ඒ නිසා මම පොඩි පැහැදිලි පොඩි හරි පැහැදිලි කිරීමක් කරා නම් වටිනවා මට පොඩි වෙලාවක් දෙන්න අයියේ ඔව් මම ෆෝන් එකෙන් ලොග් වෙනකන් හරි මට එහෙනම් ෆෝන් එකෙන් ලොග් වෙනවා මම එකෙන් ලීව් වෙනවා දැන් සින් එකේ අයියේ මේ මට අයි මට මේ මොබයිල් එකට ඇක්සස් දෙන්න පුළුවන්ද ස්ක්‍රීන් ෂෙයා කරන්න? මම මේකේ ලොග් වෙලින් මට ස්ක්‍රීන් ෂෙයා කරන්න. හරි. කට්ටි අහලා තිබ්බා මල්ලි. සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගන්න එක ගැන මේ අහලා තිබ්බා මේ. අපි ඒක දැන් link එක දාන්නම් අන්තිම වෙලාවේ මේ session එක අන්තිමේ සොෆ්ට්වෙයාර්ස් වල link එක. ඔව් ඒ වගේම දැන් මේ අපි පැය එකමාර කාල සීමාව ඇතුලේ කියන්න පුළුවන් දේවල් සීමිතයි සහ අර අහන ප්‍රශ්නත් එක්ක තමයි අපි උත්තර දුන්නේ. මේ ගැන වැඩි දුරට ඒ කියන්නේ ආසාවක් ඇති වෙලා හරි ඉස්සරහට කරගෙන මේකේ මීට වඩා දේවල් ඉගෙන ගන්න මේකේ ටියුටෝරියල්ස් එනවා ගොඩක්. මේ ඒ කියන්නේ සිංහල මාධ්‍යම වගේම ඉංග්‍රීසි මාධ්‍යම තමයි ගොඩක් තියෙන්නේ. මම එඩිට් කරන්න පටන් ගත්ත කාලේ සහ මම මුල පිරුවේ ලංකාවේ ඉන්නවා ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ගනිදු බාලසූරිය කියලා අයිය කෙනෙක්. ඒ අයියාගේ ටියුටෝරියල් ටිකක් තියෙනවා හරිය ලස්සනට පැහැදිලිව Lightroom ඉන්ටරැක්ෂන් එකේ ඉඳන් පැහැදිලි කරනවා විනාඩි 20 30 වගේ චූටි වීඩියෝ වල. උපරිම වීඩියෝ 7ක් වගේ ඇත්තේ. ඒක ඇතුලේ ඔයාලට ඔය Lightroom වල හැම අස්සක් මුල්ලක් නෑරම
පැහැදිලි කරනවා සහ භාවිතා වෙන අවස්ථා පැහැදිලි කර ගන්නවා මම මේ chat box එකේ අන්තිමට දාන්නම් ඒ link ටික Lightroom mobile එකේදී මෙන්න මෙහෙම තමයි අපේ මේකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා අර මොබයිල් සෝරි PC app එක පාවිච්චි කරනවට වඩා මම මේ මේ වර එන්නේ මේ ෆෝන් එකෙන්ම ගතපු එදිනදා පුළුවන් අර ටූල්ස් ටික මම එක ෆොටෝ ගත්ත උර අපිට චූටි වෙනස්කම් ටිකක් තියෙනවා Lightroom mobile එකේදී අර තිබිච්ච ටූල්ස් ටික මෙන්න මේ විදිහට අපිට යටින් තමා බලා ගන්න පුළුවන් අයියේ මේ පැහැදිලිව පේනව නේද ලැග් වෙනවද නෑ මල්ලි මල්ලි මේ අපි පොඩ්ඩක් මේ අර පර්ෂන්ස් ගැන පොඩ්ඩක් කියලෙමු මේ Pro එකයි තියෙන වෙනස්කම් ආ ඔය ඔව් මෙහිමයි මේකේ පේඩ් වර්ෂන් එකක් තියෙනවා මේ Pro version එක මම මේ paid version එක නෙමෙයි පාවිච්චි කරන්නේ ඒකෙදි මෙන්න මේ ඔයාලට පේන ඇති මෙන්න මේ feature එකට මට පාවිච්චි කරන්න බෑ හේතුව මම paid version එක නෙමෙයි පාවිච්චි කරන්නේ paid version වලදී මෙන්න මේ සියරම tools අපිට පාවිච්චි කරන්න පුළුවන් මම ඒක පෙන්නන්නම් මම මේකේ basically ලොකු දෙයක් කරගන්න පුළුවන් අහර ඔයයි මම මේක චූටි simple edit එකක් කරලා අර වොටමක් කතාව කියලා හැමම හරි හරි දෙන එකට ගන්නේ ඔව් මේකෙදි අර user friendly වෙන්න පාවිච්චි කරන්න ඒගොල්ලෝ default අපිට දීලා තියෙනවා pre අර queue විදියට preset වගේ ඒගොල්ලෝ color grade කරපු color gradients ටික සමහරු මෙන්න මේ color grading එහෙන්මම add කරලා photo edit කරන්න පාවිච්චි කරනවා මම පුද්ගලිකව අකමැති එහෙම මොකද මේ කවුරුවත් බලාපොරොත්තු වෙන color එකක් නෙමෙයි අපි ගත්ත photo එකකට අපිටම colors අපි කැමති colors දෙන්න පුළුවන් නම් වටිනවා ඒකෙදි මේ auto කියන feature එකෙදි software එක app එක විසින් detect කරගන්නවා මේ photo එක detect කරගෙන ගැලපෙන විදියට වෙනස්කම් කරනවා ඒ auto කියන feature එක මම මේක undo කරනවා මේ undo මේ උඩ කෙළවරේ තියෙන undo button එක undo රින්ඩු light basic light conditions වෙනස් කරන්න මේ tool එක පාවිච්චි කරන්න පුළුවන් temperature අර විදියම තමයි සහ මෙන්න මේක මේකෙදි අපිට specify වෙච්ච colors වෙනස් කරන්න පාවිච්චි කරන්න පුළුවන් mix කියන අර මම කිව්ව color palette එකටම සමාන දෙයක් තමයි මෙතනත් වෙන්නේ මේ අදාළ colors තමන් කැමති විදියට වෙනස් කරලා skin එකට orange මයි මෙතන කවුරුත් නැති නිසා skin එක balance කරන විදිය පෙන්වන්න විදියක් නැහැ orange color එක අර effect ගන්න අර මම කිව්ව text මෙන්න මේක පෙන්වන්න පුළුවන් texture අර texture ගේන effect එක මගේ version එකේ තිබ්බේ නැහැ Lightroom 5 වල බලන්න අර ages වල පැහැදිලි වීමක් වෙනවා අර photo එකට damage වෙන ප්‍රමාණය අඩු කළා texture වල වෙනස ඒක clarity වලට clarity එක compare කරද්දි sharpness අර විදියමයි sharpening අඩු වැඩි කරගන්න මේකෙදි මම හිතන්නේ ඔයාලට වැදගත්ම වෙයි අර විදියට කොහොමද preset save කරන්නේ කියලා ඔයාලට කිව්වොත් මම මේ මම save කරගත්ත phone එකේ preset කීපයක් තියෙනවා මම හදපු save preset වල මම එයින් එකක් මුලින් ඇඩ් කරගෙන ඉන්න නෑ user preset වල තමයි preset save වෙන්නේ මම එයින් එකක් මුලින් ඇඩ් කරගෙන ඒක චුට්ටක් පැහැදිලි කරන්නම් මේ preset එකක් save කරන්නේ කොහොමද කියලා මම මේ save කරගත්තු preset තමයි මම ඒ අදාළ photo මේ හැම preset එකම හැම photo එකකටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා ඒ වගේම Tamanට import කරගන්න පුළුවන් preset ඒවා save preset වල සේව් වෙනවා ඒකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙතන feature එකක් තියෙනවා back කරලා ගියොත් මෙන්න මේ learn කියන option එක මේක internet connect කරලා තියෙද්දි පාවිච්චි කරන්න පුළුවන් මේකෙදි තමන්ට ලෝකේ පුරා ඉන්න photographers ලා mobile photographers ලා තමන් කරන color grade කරන විදිය tutorial එකක් විදියට චූටි තප්පර දෙක තුනක tutorial එකක් විදියට දානවා ඒව add කරගන්න පුළුවන් තමන් කැමති නම් මමයි කරගෙන හිටපු තැනට ගියොත් මේකෙදි
මේ කලර් සෙටින්ග්ස් වෙනස් කරලා අපි කොහොමද ප්‍රීසෙට් එක සේව් කරගන්නේ මම චුට්ටක් ඉක්මන් කරන්නම් මොකද වෙලාව සීමිත නිසා මම නිකන් ගැලපෙන විදියට फोटो एक इक्मेंट एडिट करके नहीं आना මම මෙන්න මේ උඩ දකුණු කෙළවරේ තියෙනවා 33. ඒකේ තියෙනවා create preset කියලා ඔප්ෂන් එකක්. ඒකෙදිත් අර විදියට තමන් කැමති ඇඩ් කරපු tools හැම එකම ඇඩ් කරගන්නවද කියන එක ටික් එකක් දාන්න වෙනවා. තමන් කැමති නමක් type කරගන්න පුළුවන්. ටික් එකක් දුන්නට පස්සේ අර preset කියන ऑप्शन एक अटा यूजर प्रीसेट वाला अटा ये प्रीसेट टेका फोर्ट करा दी वोटा मार्क के का शेयर टू किन ऑप्शन एक इंगिल ला अभी तो बोलूँगा कास्ट चेक ऐड कर कैड करना मेक आलूतिंग आप अपडेट के आप फ्रीज़ एका मूली तीव्र टेक्स्ट एक कुदा दें ग्राफिक के आकुना मैं मगे लोग एक माम ऐड कर लेती है ने ऐड कर गाना पुलवां ग्राफिक के उन्हें तब इधर साइज़ से का डुएडी कराना पुलवां ये वाके में ओपेसिटी गैलपेन में दिया था तो वोटर में एक अरे उड़ा पल ले हा याना प्रमाण है ये वाके में आप इतने पॉइंट आउट कराना पुला आप इतने वोना वाम केलवर टना मन छोटा लोगों के लिए पेन आना में लोगों एक विनाश से निविदी पेन होने निशा वाम केलवर टो वोना मिन में दाखुना पल ले हा टो वोना वही हरी टो वोना मैदर टो वोना आप इतने में पॉइंट वाली विनाश कराना पुलवा කළා අපිට මෙතන සේව් මුකුත් නැහැ බැක් කරන්න බැක් කළා සාමාන්‍ය විදිහට මෙතන බැක් කරන්න තියෙන්නේ සේව් ටු ඩිවයිස් දුන්න ගමන් ෆොටෝ එක එක්ස්පෝට් වෙනවා ගැලරි එකේ Adobe Lightroom කියන ෆෝල්ඩර් එකට අයියේ මේ IR කිව්ව ටික මේ ප්‍රෝ වර්ෂන් එකකින් පැහැදිලි කරමු ඔව් මම ෂෙයා කරන්නම් මගේ ස්ක්‍රීන් එක හරි අයියේ අයියට කට්ටියට පේනවද මගේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් මයික් එක ඕන් කරලා කවුරු හරි කියන්නේ ස්ක්‍රීන් එක පේනව නම් නැත්තම් ඔවයි පේනවා පැහැදිලි හරි හරි මම ප්‍රෝ වර්ෂන් එකේ ටික පැහැදිලි කරන්නම් ටිකක් මේ මේ දැන් කලින් ෂාම් පෙන්නවා මේ ප්‍රෝ වර්ෂන් එකේ සමහර ටූල්ස් අපිට යූස් කරන්න බෑ මේ මේ විශේෂයෙන්ම සිලෙක්ටිව් එක වගේ එක යූස් කරන්න බෑ අපිට දැන් ඔයාලට මේ session එක අන්තිමේදී මේ අපි link එකක් දෙන්නම් මේ pre activate කරපු version pro version එක ගන්න පුළුවන් ඉන්නේ මම මේකෙදි තවලගේ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මේ photo එකක් මම මේ photo එක ගන්නවා මේ photo එක ඔයාලා දැක්කහම පේනවා එක පාර photo එක බලපු ගමන් මේ සුළු පාර area එකට අපිට ඇහැ නැ වැඩි මම mobile එකෙන් edit කරලා පෙන්නන්න කොහොමද ඒ ටික අයින් කරගන්නේ මේ selective tool එක පාවිච්චි කරලා එහෙනම් අනිත් ටික පාවිච්චි කරලා දැන් හොඩේක මට මේ මේ මුනේ දකුණු පැත්තේ ටික highlights ready වගේ ඉතින් මම highlights කෙනේ චුට්ටක් අඩු කරා එතකොට මට නම් මේ photo එකේ තව මේ ළමයාගේ details වැඩි කරන්න මේ ඇස් වල sharpness වගේ දේවල් වැඩි කරන්න ඒකට මම contrast එක ටිකක් වැඩි කරනවා ඔයාලට පේන ඇති සාමාන්‍ය සක් වෙනවා පස්සේ ක්ලැරිටි කියන ඔප්ෂන් එක දානවා ක්ලැරිටි එක දැන් අපි කලින් ස්ක්‍රීන් ටෝන් සොෆ්ට් කරන්න පාවිච්චි කරා ඒ වුණාට මම මේ ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වලදී වගේ ටිකක් අර අර ෆීලිංගස් ටිකක්
පෙන්වන්න ඕන හින්දා මම මේ ක්ලැරිටි කියන ඔප්ෂන් එක ටික වැඩි කරනවා මේ ෆොටෝස් වල ස්ට්‍රීට් ෆොටෝග්‍රැෆි වලදී මම සාමාන්‍යයෙන් මේ ගන්නට වගේ දානවා දැන් මම මේකෙදී දැන් මට මේ S2 තව ටිකක් ෂාප් කරගන්න ඕනේ ඒකට මම සිලෙක්ටිව් ටූල් එක සිලෙක්ට් කරනවා ඔයාලා මෙතන පේනහරි මේ උඩ ප්ලස් මාක් එකක් තියෙනවා ප්ලස් මාක් එකේ මේ පින්සල් එක වගේ ලකුණකුයි මේ පොඩි රවුමක්කුයි පොඩි උකු අපි අර කලින් පාවිච්චි කරපු වර්ෂන් එකේ තිබ්බ ෆිල්ටර්ස් ටික තමයි මේ තියෙන්නේ يعني මේ කොටුවය ගත්තාම අර කලින් අපි ග්‍රැජුවේට් ෆිල්ටර්ස් දැම්මා එක සයිඩ් එකක් විතරයි දැන් ශාම්මල්ලි කිව්වා ඩාක් කරගන්න ඕන ඒ විදිහට අපි ෆිල්ටර් එකක් දැම්මාම මේ යට තියෙන සෙටින්ග්ස් ටික වෙනස් වෙන මේ ෆිල්ටර් සිලෙක්ට් කරපු ඒරියා එකට අදාළ විතරයි දැන් මම එක්ස්පෝෂර් අඩු කරනවා එක්ස්පෝෂර් වැඩි කරලා දේවල් පේන ඇති පාචිකල මේ දෙවෙනියෙත් තියෙනක පාචි කරනවා ඊට පස්සේ මම සිලෙක්ෂන් එකක් දානවා මට ඕන ඒරියා එක විතරක් ඊට පස්සේ මේක එක්ස්පෝෂර් එක අඩු කරනවා කන්ට්‍රාස්ට් එක ටිකක් වැඩි කරනවා ඊට පස්සේ හයිලයිට්ස් අඩු කරනවා ඔයාලා මේ කලින් ෆොටෝ එකයි දැන් එකයි බලා ගන්න ඕනේ ෆොටෝ එක ටච් කරන් ඉන්න ඔය කලින් තිබ්බ විදිහයි පවත් අතරපුවම දැන් එකයි වෙන්න නෑ අපිට දැන් ඇස් දෙක තව ටිකක් ෂාප්නස් වැඩි කරගන්න ඕනේ මට ඒකට මම පාවිච්චි කරනවා මේ රේඩියල් ෆිල්ටර් එක රේඩියල් ෆිල්ටර් එක මෙතන දාපුවම පොඩි රවුමට වගේ මේ තියෙන පොයින්ට්ස් වලින් එහාට මෙහාට ගලා අපි සයිස් එක හදාගන්න පුළුවන් ඊට පස්සේ මෙතන මේ ඩීටේල් කියලා පොඩි ත්‍රිකෝණයක් වගේ එකක් තියෙනවා ඒකට ගිහිල්ලා ෂාප්නස් කියන එක මම වැඩි කරනවා डुप्लीकेट रेडियल ग्रेडियंट तब ये कॉपी का ग्लोविंग ගොඩක් කලින් මේ දැන් මේ ලින්ක් එක දාම මේ version එක පාවිච්චි ගන්න machine PC එක edit කරනකොට සෑහෙන ලේසි අපිට මේක පාවිච්චි කරන්න. මේකෙත් ඒ options එකම තියෙනවා මෙතන. optics කියාම අර කලින් අපි කරාවේ chromatic aberration ඒ ටික හදා ගන්න පුළුවන්. එතකොට එතන color presets එකක් එනවා default app එකටම. අයිය චුටිදක් සුදු කරන්න චැට් බොක්ස් එකේ අහලා තියෙනවා කොහොමද අපිට ඉමේජ් එකක් ප්‍රීසෙට් එකක් විදියටම එක්ස්පෝට් කරගන්නේ. ඒ කියන්නේ අපිට දැන් මේ අයියා හදපු ඔය ළමයා ඉන්න ෆොටෝ එක අපි තව කෙනෙකුට දෙනවා ෆොටෝ එකක් විදියට. හැබැයි ඒක අපිට ඕන ප්‍රීසෙට් එකක් විදියට ඉම්පෝට් කරගන්න Lightroom වලට. ඒ සෙටින්ග්ස් අපි කොහොමද ඉමේජ් එකක් හරහා ඉම්පෝට් කරගන්නේ? ඒකෙදි වෙන්නේ මේ එක ඔව් මොබයිල් එකේ. අයියගේ චුට්ටක් කියනවාද? ඔව්. මොබයිල් එකේ කියන්නේ මේ DNG ෆෝමැට් එක එක්ස්පෝට් එකේ. ඔව් ඔව්. මේ මොබයිල් එකේ කියන්නේ ඕනේ අපිට අර මේ LR දැන් සාමාන්‍යයෙන් මේ PC එක Photoshop preset එකක් export වෙන්නේ LR template කියන extension එකෙන්. අපිට මේ මොබයිල් version එකේදී ඒ extension එක පාවිච්චි කරන්න බෑ. ඒකදී export වෙන්නේ ඇත්තටම DNG කියන format එකක්. අපි එතෙන්දි මෙතන මේ create preset කියන එක යනවා. එතෙන්දි අපිට කලින් වගේම නමක් දීලා මතෙන් දාමු. टूल सिलेक्टना यूस प्रीसेट्स वाला क्लैरिटी अब अंदा प्रीसेट मेक विन दिन मेक अत्र सेवी मैं शाम अभिदा मे फैल की शाम ඔයයි ඕක අපි අර එක්ස්පෝට් කරද්දී එනවා ෆෝමැට් එක සිලෙක්ට් කරන්න. අන්න එතනින් තමයි වෙනස් කරන්නේ. අයිය මං චුට්ටකට ගන්නද එහෙම නම් නැත්නම් අයියා ආ ගන්න. එතනදී වෙනස් කරනවද? නැහැ.
ඔයා ගන්න මං දෙන්න හරි මේකෙදි මම ෆොටෝ එකක් ගන්න මෙන්න මේ ෆොටෝ එක මට මේක මේ 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 මං කලර් ග්‍රේඩ් කරපු එකක් මේකේ මුල් තත්ත්වය ඔන්න ඕක ෆොටෝ එක මේ එඩිට් කරපු එකක් මුල් තත්ත්වය බලන්න පුළුවන් ස්ක්‍රීන් එක ඔබ ඒ කියන්නේ අල්ලගෙන ටච් කරගෙන ඉදිද්දි මුල් තත්ත්වයට යනවා අතරියහම ආයෙ එඩිට් කරපු තත්ත්වයට යනවා මේකෙදි අපිට මේ දකුණින් උඩින් තියෙන sorry මේ share icon එක ක්ලික් කරලා අපිට පුළුවන් මේ export as කියලා පල්ලෙහා කෙළවරේම තියෙනවා feature එකක්. ඒකෙදි අපිට තියෙනවා file type එක තෝරන්න. සමහරු බලනවා ඇති මේකේ මේ අර පහුගිය කාලේ ආව update එකක්. ඒකෙදි ගොඩක් features add වුණා. PC version එකට සමානව Lightroom mobile එකට මේකෙදි සමහර features add වෙලා තියෙනවා. මේකෙදි මෙන්න මේ DNG කියන අර in detail photo එකක් විදිහට save වෙනවා. අපිට ඒක preset එකක් විදිහට use කරන්න පුළුවන්. එක තමයි chat box එකේ අහලා තිබ්බ කොහොමද අපි ෆොටෝ එකක් විදියට export කරගන්නේ කියලා. ඒකට උත්තරේ ලැබුණා කියලා හිතනවා. ඔව්වයි කරගෙන යන්න. අපි හැබැයි දැන් ගොඩක් වෙලා ගත්ත නේද අයි සරංගයි. අමා. හලෝ. ඔව්යි. අපි දැන් බේසික් ටික ගොඩක් දුරට කතා කරානේ මල්ලි. අපි සෙෂන් එක එතනින් ඔව්. පොඩි ටිකක් කියන්න ඕන. මොන හරි වෙලාවෙ මේ කියන්නේ. අහන්න මුකුත් ප්‍රශ්න තියෙනව නම් chat box එකේ දාන්න. දැන් අහන්න අපි විනාඩි. දැන් ප්‍රශ්න තියෙනව අහන්න ගියමු නේ කියන්නේ පොඩි සෙෂන් එකක් යන්න කට්ටිය ප්‍රශ්න කතා කරන්න. ඔව් අනුත් කළ අහන්නත් පුළුවන් නැත්නම් chat box එකේ දාන්නත් පුළුවන්. ඔව් ඔව්. පොඩි වෙලාවක් මේ වගේම chat box එකේ දාලා තියෙනවා අර මං කිව්ව ගනිදු බාලසූරිය අයියාගේ link එක mobile version එකේ pro version එක download කරගන්න පුළුවන් link chat box එකේ දාලා තියෙනවා වුණා කෙනෙකුට ඒ හරහා download කරගන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් ආව අනික මල්ලි මේ PC version එක download කරද්දී කට්ටිය පොඩ්ඩක් PC එකේ RAM එක ගැන සැලකිලිමත් වෙන්න ටිකක් මොකද මේ ඇත්තම 2021 version වගේ 20 version වගේ පාවිච්චි කරලා ටික අමාරුයි පාවිච්චි ගන්න මේ 8GB 16 වගේ RAM එකක් නැත්තම් එකක් කියන්න ඕන ටිකක් ඒක මාත් ප්‍රායෝගික මුහුණ දෙන ගැටලුවක් RAM එක ඔව් බලපානවා තදින්ම මේ ෆොටෝ නැත්තම් සමහර විට ප්‍රීසෙට් ඇඩ් වෙන්න දාලා කාලා ඉන්න පුළුවන් ප්‍රීස් ෆොටෝස් ටික එක්ස්පෝට් දෙද්දි හරි ඒක ස්ලෝ වෙනවා මැෂින් එක ගොඩක් ෆොටෝස් අප්ලෝඩ් කරද්දි ඔව් රිලේටඩ් සොෆ්ට්වෙයාර් එකක් සොෆ්ට්වෙයාර් එක ගැන හාලා දෙනවා මල්ලි ඒ වගේම කියනවා අහහ නෑ රිලේටඩ් සොෆ්ට්වෙයාර්ස් ගැන කියනා නම් මේකට රිලේටඩ් මෙයන්නේ ලුමිනා කියන ඇප් එක අපි මොබයිල් ලුමිනා ඒ PC වලට ඒ වගේ මොබයිල් වලට පාවිච්චි කරන්න පුළුවන් අයියේ Snapseed ඔව් Snapseed ඒ උනාට මේ කියන්නේ Lightroom තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මොබයිල් වල නම් අනිත් දේවල් රෙකමන්ඩ් කරන්නේ ඔව් මොකද අර Snapseed සරහා එඩිට් කරපු ඕනම ෆොටෝ එකක් ඒ අර software එකෙන් එඩිට් කරා කියලා අඳුර ගන්න පුළුවන් අර ඒකෙන් එඩිට් කරලා තියෙන කෙනෙකුට මොකද ඒකේ අර අමුතු artificial look එකක් ෆොටෝ වලට ඇඩ් වෙනවා අර tools පාවිච්චි කරද්දි ඒක නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ Lightroom කියන එක මේක තමන්ම පාවිච්චි කරද්දි තේරෙයි මේක අර user friendly විදියට customize කරලා තියෙන්නේ app එකක් විදියට පාවිච්චි කරන්න ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් එදිනෙදා ගන්න ඡාය රූපයක් edit කරගන්න පාරදී දකින්න දෙයක් මම ඔයාලට පෙන්වුවා වගේ අර මම screen share කරද්දි දාලා තිබ්බේ මම එහා මෙහා යද්දි දැකපු photos ගත photos කීපයක් මේ phone එකෙන්මයි මේ පොඩි වෙලාවක් ඇතුළත එඩිට් කරලා Tamanට ඕමනා output එකක් විදියට photo එකක් export කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. ওই ටික තමයි ප්‍රශ්න මුකුත් තියෙනවද? PC version නම් Lumina කියන app එක තමයි Lumina නම් ඒ කියන්නේ අපිට free version එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දවස් හතේ trial එකක් උදා දෙන්නේ crack එහෙමත් හොයාගන්න නැහැ කොහොමත්.
ප්‍රොෆෙෂනලි යූස් කරන ලුමිනා කියන සොෆ්ට්වෙයාර් එක තමයි ගොඩක් අය යූස් කරන්නේ මේ ෆොටෝ එඩිටින් වලට. ඔව්. ඒ වගේම චුට්ටි දෙයක් එකතු කරොත් මේක මේ අර ඇඩ්වාන්ස් ෆොටෝ එඩිටින් වලදී පාවිච්චි කරනවා. ප්‍රීසෙට් වලට අමතරව ප්ලගින් යූස් කරලා අපිට පුළුවන් කස්ටමයිස් කරගන්න තමන් පාවිච්චි මේක මේ අය කියනවා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්. ඒ කියන්නේ මොකක් හරි වෘත්තිමය වශයෙන්, ඒ කියන්නේ ආග්‍රික්චරල් ෆොටෝග්‍රාෆි, වෙඩින් ෆොටෝග්‍රාෆි ක්ෂේත්‍රවලදී පාවිච්චි කරනවා ප්ලගින්ස්. ඒකෙදි වෙන්නේ තමන් පාවිච්චි කරන ඩිවයිස් එකට ගැලපෙන්න මාකට් එකේ තියෙනවා ඩිවයිස් එකට ගැලපෙන්න කන්ඩිෂන්ස්, ඒ කියන්නේ කැමරා සෙටින්ස් ටිකට ගැලපෙන්න හදපු ප්ලගින් එකක්. ප්ලගින් එකක් විදිහට අපිට ඒ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතා ඉහළ මිල ගණන් වලට ප්ලගින්ස් අලෙවි වෙනවා. ෆොටෝෂොප් ප්ලගින්ස් තියෙනවා, ලයිට්රූම් ප්ලගින්ස් තියෙනවා. ඒ වලිනුත් අර දැනට ඩිමාන්ඩ් එකක්, ලෝකේ ඩිමාන්ඩ් එකක් තියෙන කලර්ස් විකුණන්න තියෙනවා මාකට් එකේ. අමතර දෙයක් ඒ වගේම හිතනවා මේ සෙෂන් එක පැයක හමාරක් බලාපොරොත්තු වෙන ඊට වඩා දුනා. මේකට ඉන්න කලින් තිබෙන නොලෙජ් එකට වඩා ඔයාලට මොනවාම හරි එකතු කරගන්න ලැබුණා කියලා හැම මට්ටමේම හිටපු කෙනෙකුට වමනා වුණේ මේ ෆොටෝ එඩිටින් අර හොබි එකක් විදියට කරන අයට වගේම හැමෝටම මොනවාම හරි දෙයක් එඩිටින් පැත්තේ අර සීක්‍රට් විදියට පාවිච්චි කරන දේවල් කොහොමද කලර් ග්‍රේඩින්, විශේෂ කලර් ග්‍රේඩින් තෝරගෙන ඒ දෙක පැහැදිලි කරා වගේම සාරංගය මම අර ටූල්ස් වල පාවිච්චි කරද්දී අපි පාවිච්චි කරන්න පුළුවන් අර එක්ස්පීරියන්ස් එකත් එක ගත්ත පොඩි පොඩි දේවල් ටිකක් ඔයාලත් එක බෙදාගත්තා. ඔව්, ඒ කියන්නේ අර අපි පාවිච්චි කරන ඔව් සමහර මෙතඩ්ස් කියන්න ඕන මේ පොඩි ටික තමයි අපි පාවිච්චි කරන්න වෙන්න පුළුවන් සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන් අපිට සමහර අර ඔව් කෙටි ක්‍රම ගෝත්‍රික ක්‍රම වලින් අපි ෆොටෝස් එඩිට් කරන්න ගන්නවා. ඒ වාර පාවිච්චි කරද්දී වෙන හුරුව ඒ සමහර දේවල් ඔයාල එක්ක අපි නොතේරෙනවා කිව්වා. අපි ඇත්තටම ගොඩක් වෙලාවට කරන්නේ කලින් හදාගත්ත ප්‍රීසෙට් එක ඇඩ් කරලා බලලා පොඩි පොඩි වෙනස්කම් කරන එක තමයි ගොඩක් වෙලාවට. වෙනස්කම් කරන එක තමයි කරන්නේ. ඔව්. එතකොට ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික තමයි. ආ, ටාස්ක් එක ගැන කියන්න ඕනේ මලි. ඔය එක චුට්ටක් අයියා. හලෝ. අපි මෙහෙම ඔයාලා දැන් අද ඉගෙන ගත්ත දේවල් වලින් මොබයිල් එකෙන් හරි PC එකෙන් හරි ෆොටෝස් එඩිට් කරන්න පුළුවන්. අපි ඒකෙදි මේ යම් link එකක් මට drive link දාමු මල්ලි. අර ෆොටෝස් link අපි දාමු. ඒත් මං අයියේ මේ copy කරගෙන නැහැ මයි connection එකේ. හරි. මම මේ drive upload කරගෙන තියාගත්තේ නෑ සම්පූර්ණ ටික. මම ෆොටෝ දෙකක් තුනක් විතරයි upload කරලා තියෙන්නේ. මට දැනුම් දෙන්න. අපි මෙහෙම කරමු දැයි මේ ඉස්සරහා තියෙනව නේද අපේ මේ තව sessions දෙකක්. ඒකෙදි අපි චුට්ටක් highlight කරලා දාමුද link එක. එතකොට log වෙලා පොඩි වෙලාවක් කරලා ඔයාලට උනන් log වෙලා ගන්න පුළුවන් නේ. ඔව්. ඔයාලා මේ photos දෙක අරන් edit කරලා බලන්න. ඒක යන feedback එකක් ඕන නම් අපිට submission link එකක් දායි මේ කට්ටිය ඔයාලට photos submit කරන්න. ඒකෙදි ෆොටෝ එක සම්බන්ධව එඩිට් එක වෙනස් වෙන්න ඕනේ මොනවද හොඳ මොනවද අඩුපාඩු මොනවද කියලා පොඩි ෆීඩ්බැක් එකක් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. සාරංගය සහ මම පෙර බීට්ස් අපේ pages තුනක් තියෙනවා. ඒකෙන් ඒ හරහා කන්ටැක්ට් කරගන්න පුළුවන්. රට්‍රැක් ඒ හරහා කන්ටැක්ට් කරගන්න පුළුවන්. මේ ටික තමයි කියන්න තියෙන්නේ. අපි හිතනවා අපි එහෙනම් පොදුවේ හැමෝටම දෙයක් ලැබෙන්න ඇති කියලා chat box එකේ දිහා බලවහම මේක තේරෙනවා. ඔව් නේ අයියේ, අපි ගත්ත වෙලාව වැඩි දත් මන්ද ටිකක් වැඩි වුණා. ඒක අපිට තේරෙන්නේ නැහැ ඉතින් කරන් යනකොට. ඔව් ඔව් අපි එහෙනම් thank you හැමෝටම ඇත්තටම ආවට. ඒ කියන්නේ අපිට මේ අවස්ථාව දුන්නට thank you ඇත්තටම මේ අපේ thank you රොට්ලක් ක්ලබ් එක මතක් කරගන්නට මතක් කරගන්නට. ඔව්, එහෙනම් දැන් අපි එළඹී ඉන්නේ අපේ වැඩසටහනේ නිමාවට. නමුත් මේ DesignX webinar මාලාවේ නිමාව නම් නෙවෙයි. Adobe Photoshop පිළිබඳව වැඩසටහන පෙබරවාරි 10 වෙනිදා සහ Adobe Premiere Pro මෘදුකාංගය සම්බන්ධ වැඩසටහන පෙබරවාරි 13 වෙනිදා පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
ඒ සම්බන්ධ වැඩි විස්තර ඉදිරි දිනවලදී ඔබ වෙත ලැබීමට DesignX සංවිධායක මණ්ඩලය කටයුතු සලස්වනවා ඇත. ඉතින් අද අප සමග එකතු වී අපගේ වැඩසටහන සාර්ථක කර ගැනීමට නන් අයුරින් උදව් උපකාර කළ Rotaract සමාජයේ සියලුම සමාජිකයන්ටත් Parabeats සියලුම සමාජිකයන්ටත් අද Adobe Lightroom ඍදුකාංගයේ පිළිබඳ වැඩසටහන මෙහෙය වූ සාරංග සහෝදරයාටත් ශාම් සහෝදරයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔවුන් වගේම අද දින Zoom තාක්ෂණය ඔස්සේ අප සමග සම්බන්ධ වී පැය දෙකකට අධික කාලයක් අප සමග සිටි ඔබ සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඉතින් DesignX webinar මාලාවේ ඉදිරි වැඩසටහන් වලදී ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් මෙම වැඩසටහන අපි මෙලෙසින් නිමාවට පත් කරනවා. ඔබ සැම දෙනාටම ස්තුතියි. සුබ රාත්‍රියක්.